අයිබෝවන් වාද විවාද සංවාද මතවාද ගොඩනගෙන වාද පිටිය සමග බදත් සජීවීව එකතු වෙන්නේ අද දවස වන විටත් කතා බහට ලක් කර යුතු මාතෘකා ගණනාවක් අපිට තිබෙනවා දේශපාලනික වශයෙන් එවැගේම භූගෝලීය වශයෙන් උත් කතා බහ කරන්න පුළුවන් බොහෝ ප්‍රශ්න ඉතිරි වෙලා තිබෙනවා අපි කතා කරමු මේ තත්ත්වයන් පිළිබඳව ඒ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සමග අපි අද ආරාධනා කර සිටියක් සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජනය කරමින් එහි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට රංජිත් දුසෝවිසා මන්ත්‍රීතුමාට අයිබෝන් ඔබ පිළිගන්නවා වාද පිටියට ඒකම ආරාධනා කරා එම පක්ෂයම නියෝජනය කිරීමේ සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමාට අයිබෝන් ඔබත් පිළිගන්නවා ඒකම වාද පිටිය සඳහාද සම්බන්ධන එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මන්ත්‍රීතුමා අයිබෝන් ඔබත් පිළිගන්නවා ඒ වගේම අද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් සම්බන්ධනවා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුරින් ලාමරසේන මන්ත්‍රීතුමා අයිබෝන් ඔබත් පිළිගන්නවා වාද පිටියේ ආරම්භයත් එක්කම මේ රංජිත් සොයිස මන්ත්‍රීතුමා මහිතන්නේ වැස්ස රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ දැන්ටමත් අපදාවට ලක් වෙලා තිබෙනවා ගිය පාරේ ගිය අවුරුදු 2017 වර්ෂයේ මේ මාසෙත් මේ තත්ත්වයට මුහුණ දුන්න ඔබ දිස්ත්‍රික්කයක් විදිහට වෙනසක් තිබෙනවද සාපේක්ෂව බැලුවම මෙවර ඔබට දැනෙන විදිහට දේශපාලන නියෝජිතෙක් විදිහට බොහොම සුචතුර දැනට රත්නපුර දිස්ත්‍රික්කයට ගිය අවුරුද්දේ ආකාරයටම බරපතල ආකාරයේ ආපදාවන් සිද්ධ නොවුනත් ලැබෙන වර්ෂාව ප්‍රමාණය ඉතා ඉහළ මට්ටම මිලිමීටර ගන්න ඉහළ මට්ටමක තිබෙනවා මේ වන විට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවක් ජලයෙන් යටවෙමින් තිබෙනවා ඒ වගේම දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා ඉදිරි දින කීපෙත් වර්ෂාව ඇති වී ප්‍රවණතාවයක් තියෙනවා කියලා ඒ අනුව සිදුවෙන හානි වල ප්‍රමාණය ගණනය කරන හැකි මට්ටමක අපි ඉන්නවා ඒ අපි ප්‍රාර්ථනා කරනවා පසුගිය අවුරුද්දේ සිදු වූ තරම් කේදජනක සිදුවීම් ජීවිත දේපල හානි සිදු නොවේවා කියලා මන්ත්‍රීතුමා දැන් මේ මේකත් එක්ක ඔබතුමාලා එකපාර දැන් අද ප්‍රශ්නයක් ඇති වුනහම සාමාන්‍ය රටේ තියෙන තත්ත්වය තමයි ප්‍රශ්නයක් ඇති වුනහම සාකච්ඡා කරනවා ඒ මොහොතේ සාකච්ඡා කරනවා ඒ වෙලාවේ සාකච්ඡා කරනවා ඊට පස්සේ ඔක්කොම ඉවර වෙනවා දැන් ඒ වගේ වැඩක් නේද ඔබතුමාලා ද පාර්ලිමේන්තුවේ කරන්න ගියත් එකපාරම දැන් ආපදාව සම්බන්ධයෙන් අද කතා කරන්න ඕන පාර්ලිමේන්තුවේ දැන් මේක අද කතා කරන්න ඕන දෙයක්ද අද මේ මොහොතේ කතා කරා කියලා මේකේ ඔබතුමාලා බලාපොරොත්තුනේ මොකක්ද පාර්ලිමේන්තුවේ අවසානයේ මේකට ඔබතුමාට ප්‍රශ්න හම්බ වෙන්නේ නැහැ කාලවක ඇත්තටම අපි එතෙන්දී බලාපොරොත්තුනේ මොකද අපිට අත්දැකීම් තිබෙනවා විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන මහජන ජීවිතයක දේශපාලනඥයෙක් හැටියට හැමදාම අවුරුද්දකම මේ ආපදා තත්ත්වයට අපි මුහුණ දෙනවා ඒතර විශේෂයෙන්ම ගිය අවුරුද්දේ ඇතිවෙච්ච දරුණු ගංවතුර අනතුරු තත්ත්වයට රටේ අගමැතිතුමාව ජනාත්මාවත් ආපදා කළමනාකරණ විශේෂභාර ඇමතිරුවත් රටේ හිටියේ නැහැ එවැනි තත්ත්වයක් තුළ ඒ ගිය අවුරුද්දේ සිදුවෙච්ච සිදුවීම මූලදේ රජයේ කිසිම විකල්ප වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒක මම වකිමක් ඇතුව කියන්නේ එදා ගංගොතර තත්ත්වය ඇති වුණාට පස්සේ මම තවත් අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ සහෝදර ජානක වක්කුණ මන්ත්‍රීවරු අපි දෙන්නත් ගියා රත්නපුරයට යන්න. යනකොට රත්නපුරයේ ඔරලෝසු කණුවෙන් එහා පැත්තට අපි දෙන්නන් කෙනෙකුටවත් යන්න හැකියාවක් තිබුණා යන්න බැරුණා අපි එළිවෙන එකන් එදා ඔරලෝසු කණුව ළඟ හිටියේ. එතෙන්දී මිනිසු බරපතල අපහසුතාවයක් නැතුව කිසිම රජයේ නිලධාරියෙක් ඇවිල්ලා හිටියේ නැහැ ඒ වෙනකන් ඒ සම්බන්ධව හොයලා බලන්න හැබැයි ටික වෙලාවක් යනකොට යම් යම් ව්‍යාපාරික කණ්ඩායම් වල නාවික හමුදාව මුගක් රැ වෙනට ආව ඇවිල්ලා යම් යම් ක්‍රියාමාර්ග ගත්ත මිසක් ඒ අයටවත් හරියාකාර උපදෙස් දීමක් මෙහෙයවීමක් කරන්න වැඩපිළක් තිබුණේ නැහැ ඒ නිසාම බරපතල ආකාරයේ ජීවිත සහ දේපල හානි විශාල ප්‍රමාණයක් රත්නපුර දිස්ත්‍රික්කයේ තුල සිදු වුණා සමස්ත රටේ සිදු වෙනා වගේම ඒ සඳහා රජයට වැඩපිළක් නොතිබුණ තත්ත්වයේ තුල අපි අද හදිසියම පාර්ලිමේන්තුවේ මේ විවාදය ගත්තේ රජයට මේ සම්බන්ධව දැනුම් දෙන්න. මොකද මේ ආණ්ඩුව නිදාගෙන ඉන්න ආණ්ඩුවක්. මේ ආණ්ඩුවට ඇනලා කූද්දලා නැකිට්ටෝලා කියන්න ඕනේ දැන් මෙන්න එහෙම දෙයක් වෙන්න යනවා. ඒක තමයි අපි අද කරේ. හැබැයි මේ සැරේ මේ වර්ෂාපතන තත්ත්වෙත් එක ගිය අවුරුද්දට වැඩිය පෙර සූදානමක් තියෙනවා වගේ අපිට පේනවා. ඒ සමාකරණයක් පෙන්눔 කරනවා. පෙන්눔 කරනවා. අපි ඒ සඳහා රජය දැනුවත් කරන්න තමයි අද දවසේ ඒ විවාදය ගැත්තේ නැතුව වෙන කිසි අරමුණක් ඇතුව නෙවෙයි. හොඳයි බෙහින්ම ස්තුති මහේදරනි. නෑ දෙයක් කියන්නේ කොහොදායි විපක්ෂයක් දෙන්නේ. ස්තුති හොඳ දෙයක් හොඳයි කියන්නේ. හොඳයි අපි ඒක අගේනවා. බොහොම ස්තුතියි. ඒක අපේ මෙතන තියෙන දේශපාලන වාසියනේ ජීවිත සහ දේපල ආරක්ෂා කර ගැනීම ඒ සඳහා රජයේ
අවදි කිරීම රජයේ සඳහා ක්‍රියාමාර්ගයක්. හොඳයි. ඔබතුමාද රජයේ හොඳ දේවල්ට හොඳයි කියනවා වගේම ඇයි ඔබතුමාලා මේ කාලයකට පස්සේ ලංකාව වසර 10කට පස්සේ අත්සන් කරන රටවල් දෙකක් අතර අත්සන් කරන විශේෂ වෙළඳ ගිවිසුම භාණ්ඩ හා වෙළඳ ගිවිසුම් ඔබට ගිහිල්ලා ශ්‍රී ලංකාව අවුරුදු 10කට පස්සේ අග්නිදිග ආසියානු රටක් සමග ඇති කරගන්න පළමු ගිවිසුමට එළඹලා තිබෙනවා. මේකෙන් වාසිසාගත තත්ත්වයන් ගණනාවක් රටට ඇති කරලා තිබෙනවා. ඉතින් මේව ආකාරයට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් ඇති වෙන මොහොතක ඔබතුමාලා ඇයි එකපාරටම නිදන් ඉඳලා හැරුණා වගේ නෑ මේකට විරෝධයි අපි කියන්නේ. මොකද මේක පෙබරවාරි මාසෙට ඉස්සෙල්ලා ඉඳලා කතාබහට ලක් වුණා. කතාව කරලා මේක වන්ද සාකච්ඡාවට ගණනාවක් තිබුණා. 28 පාරකට වැඩි මේ සම්බන්ධයෙන් සාකච්ඡා සඳහා පිරිස් දූත පිරිස් ආවා ගියා බව සඳහන් වෙනවා. ඇයි මේ දැන් එකපාර විරෝධතාවක් මතුවෙලා තියෙන්නේ? අපි කිසියෙත්ම නිදාන ඉඳලා ඇහැරුණා වගේ තත්වයක නෙවෙයි. ඔබ දන්නවා ඉතාම දීර්ඝ කාලයක් තිස්සේ මෙවැනි අන්තර්ජාතික වෙළඳ ගිවිසුම් සම්බන්ධව රටට යම් යම් බලපෑම් තුනා. විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අපේ රජයේ තියෙන කාලයේ සීමාව තුළ ඉන්දියාව විසින් සීපා ගිවිසුම නමින් ගිවිසුමක් ගැන එක අත්සන් කරන්න හැදුවා. ඉතා නමුත් එහි තිබෙන අයහපත් තත්ත්වයන් රජයට රාජ්‍ය නායකයන මහින්ද රාජපක්ෂ ජනාත්මාට පෙන්වා දෙමින් අනතුරුව සීපා ගිවිසුම අපේ රජයෙන් අත්සන් කෙරුවේ නැහැ. ඊට පස්සේ වර්තමානයේ බලයට පත් වෙච්ච වර්තමාන යහපාලන ආණ්ඩුව එක්ටා ගිවිසුම අත්සන් කරන්න උත්සාහ කරා. ඒ ගිවිසුම සම්බන්ධව රටේ දස අතින් විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නායකයන්ගේ සංගමය ඇතුළු වෘත්තිකයින්ගේ සංගම් සාමාන්‍ය ජනතාව ශිෂ්‍ය ව්‍යාපාරය භාණ්ඩ හා සේවාව සපයන සියලු දෙනා මේ සඳහා යම් ආකාරයක දැඩි විරෝධතා රටාමේ විපක්ෂ ඇත. ඒකාබද් විපක්ෂ අපි ඍජුවෙන් මැදිහත් වුණා. ඒ විරෝධතාවයත් සමග එක්ටා ගිවිසුම අත්සන් කිරීම රජයේ මගින් අතහැරලා දැම්මා. හැබැයි ඊට පස්සේ වර්තමානයේ ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා විසින් සිංගප්පූරුවත් සමග දැන් ගිවිසුමක් අත්සන් කරලා ඒ ක්‍රියාත්මක කරන උත්සාහ කරන මේ ගිවිසුම 2018 ජනවාරි මාසේ 23 වෙනිදා තමයි මේ නිදහස් වෙළඳ ගිවිසුම සිංගප්පූරුවත් එක්ක අත්සන් කරලා තියෙන්නේ. මැයි මාසේ පළවෙනිදා ඉඳලා මේ ගිවිසුම ක්‍රියාත්මක වෙනවා කියලා පාර්ලිමේන්තුවේ දැනුම් දුන්නා. ඒ වගේම මෙම ගිවිසුම මේ ගිවිසුමේ දැනටත් අපිට තියෙන ප්‍රධානම වැරදි දේ තමයි මේ චතුර සිංගප්පූරුව ආනාන අපනන බදුවල නිදහස් වෙච්ච රටක්. ඒතොර ඒ රටේ භාණ්ඩ 300ක් පමණ බදු ගැසීමකින් තොරව අපට ගෙන්න ගන්න පුළුවන්කම තියෙද්දි අපි අපේ රටේ භාණ්ඩ ඒ රට යනකොට අපිටත් බද්දක් ලැබෙන්නේ නැහැ. ඒ තුල රුපියල් මිලියන 1500ක අවාසියක් අපට සිද්ධ වෙනවා. වගේම සිංගප්පූරුව කියන්නේ භූමි ප්‍රමාණයක නම් කොළඹ නගරයට ඩිංගක් ඊට වඩා පොඩ්ඩක් වැඩි. මුළු රටේ භූමි ප්‍රමාණය කොළඹ නගරය තරම් ඇති පුංචි රටක්. ඒතොර ඒ රටේ අයට භාණ්ඩ සේවා සපයන ආයතන පවත්වාගෙන යාම නිසා තීරුබදු රහිතව භාණ්ඩ මේ රටට ගෙන්වන්න ඉඩකඩ ලබා දීම තුළ අපිට බරපතල හානියක් සිද්ධ වෙනවා. ඒ හානිය සිද්ධ වෙනවා වගේම චීන, මැලේසියන්, ඉන්දියන් සමාගම් ඒ රට තුළ ස්ථාපිත කරලා චීනුන්ට, මැලේසියන් කාරයන්ට, ඉන්දියන් කාරයන්ට නිදහස් වෙළඳ ගිවිසුම තුළ මේ රට තුළට පැමිණීමට ඉඩකඩ ලබා දීම තුළ රටට බරපතල වශයෙන් ආර්ථික හානියක් සිද්ධ වෙනවා. රටේ ආර්ථිකයට බරපතල විනාශයක් සිද්ධ වෙනවා. වගේම මම අදත් චෝදනා කරනවා ආණ්ඩුව මොනතරම් දේවල් කිව්වත් මේ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම් පිටිපස්සේ ඉන්න මහමුලකාරයා මලික් සමරවික්‍රම මහත්මයා වගේම මලික් සමරවික්‍රම මහත්මයා මේ සම්බන්ධ කැබිනට් මණ්ඩලයටවත් දැනුම් දෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලයේ අනුමත වුණෙත් නැහැ මේක. ඒ ගිවිසුමත් මේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයා මෙතුමන්ලා දැකලත් නැහැ ගිවිසුම. මට විනාඩියක් දෙන්න. එතකොට දැන් මේ ගිවිසුම ක්‍රියාත්මකයෙන් පිටපස්සේ ඉන්නේ මහා බැංකුව මංකොල්ල කාපු මහා මංකොල්ලකාරයා අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ නිදහස ලිටිල් ඉන්දියා කියන ප්‍රදේශයේ ඉඳගෙන මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා දත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජියත් සමග රට ආර්ථික වශයෙන් අගාධරගෙන කටයුතු කරන මහමුලකාරයා හැටියට නැවතත් කටයුතු වෙන අන්න ඒ නිසා මේ රටේන බරපතල හානිය නිසා අපි සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට බරපතල විරෝධතාවයක් එකතු වන කණ්ඩායම් වලට ඒකාබද්ධ විපක්ෂේ අපිත් එක්කාසු වෙලා ඉන්නවා. හොඳයි බෙහෙන්ම සුදි. අපි වෙලා බලමු තුෂාරින්දුනිල් මන්ත්‍රීතුමාට යන්න පෙර. තුෂාර මන්ත්‍රීතුමා, මේ අසාධාරණයක් වෙනවා ඔබතුමාගෙන මේ ප්‍රශ්නයක් වෙ නැත්නම් ඔබතුමත් පිටපලාතක් නියෝජනය කරන හින්දා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ පාර කුලිය පිටියට පුදුම වැස්සක් නේ. පළවෙනි පාරට නේ මේ විදිහට අවුරුදු ගානකට පස්සේ ගම් වතුර ආවෙනේ. ඇත්තටම චතුර, අපි නියඟය නිසා විශාල වශයෙන් අපි පීඩාවකට පත් වෙලා හිටපු ප්‍රදේශයක්. අපි දැක්ක පහුගිය කාල පරිච්ඡේදය තුළ මේ රටේ දිස්ත්‍රික්ක 12කට වහිනකොට වතුර පිටාර ගලනකොට අපේ රටේ දිස්ත්‍රික්ක 12ක් නියගයෙන් පීඩා වින්දා. හැබැයි අපි සන්තෝෂ වෙනවා ගම් වතුර ගැලුවත්
යම්කිසි ආකාරයෙන් සුළුසුළු විපත් හානිදායක සිද්ධීන් අපේ ජනතාවට සිද්ධ වුණත් මේ වෙනකොට අපේ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක වැව් අමුණු ටික පිරිලා වතුර නැතුව තිබිච්ච ලින් ටික පිරිලා ඇත්තටම ජනතාව ප්‍රීති ප්‍රමෝදයෙන් ඉන්නවා. ඉතින් ඕකටත් මම හිතන්නේ පහුගිය කාල පරිච්ඡේදයේ අපිට ලොකු දෝෂාරෝපණ ආවා. මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච දාය ඉඳලා මේක වහින්නේ නැහැ වහින්නේ නැහැ වහින්නේ නැහැ කියලා. හැබැයි මේ ආසියාතික කලාපයේ සමහර රටවල් වලටත් වැස්සේ නැහැ. එතකොට හම්බන්තොට දිහාට පහුගිය කාලේ වැස්සේ නැති හම්බන්තොට දකුණු ප්‍රදේශවල වතුර උතුරා ගලා යන්න ගියා. අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව ඕකට කිව්වේ මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බන්තොට ඡන්ද ඉල්ලන එකෙන් අයින් වෙලා කුරුණෑගල දිස්ත්‍රික්කයට ඡන්ද ඉල්ලන්න ආවට පස්සේ ඔන්න දැන් හම්බන්තොටට වහින්න පටන් ගත්තා. කුරුණෑගල දිස්ත්‍රික්කයට ආවට පස්සේ වහින්නේ නැහැ කියලා. කොහොම වුණත් මේ මත මොනවා හෝ කොමාරි වැස්ස ආශිර්වාදයක් අපිට ආශිර්වාදයක් හැටියට තමයි අපි වයම පළාතේ මිනිස්සු හැටියට නම් අපි දකින්නේ. හොඳයි. සුළු හානි නැතුව නොවේ. ඒ පිළිබඳව අපි බොහොම සංවේදී වෙනවා, ජනතාවට උදව් කරනවා, ජනතාවත් එක්ක ඉන්නවා. සූති කුරුණෑගල ගැන කතා කරපු වෙලාවේ මන්ත්‍රීතුමා ඇයි මේ කැබිනට් එකට ඉදිරිපත් නොකර බොහෝ දේවල් කරනවා කියන චෝදනාව එලකනේ. ඊයේ දවසේ දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යතුමා පවා කරපු චෝදනාවක් තමයි මංගල සමරවීර ඇමතුමා තනියෙන් හිතුමනාපිට ගිහිල් ඉවරලා සහයෝගය පළ කරලා ආවා. එහෙම නැත්නම් අපි අනුග්‍රහය දැක්වුවා මේ පහුගිය කාලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගිවිසුමට. දැන් මෙතුමා පහු පරක් සඳහන් කරන මේ සිංගප්පූරු ගිවිසුම පවා කැබිනට් එකට ඉදිරිපත් කළ නැහැ කියලා. එතකොට කැබිනට් එකටත් ඉදිරිපත් නොකර මේ වගේ දේවල් රටේ තනි අමාත්‍යවරයෙකුට තනි කැමැත්තට කරන්න පුළුවන්ද මේ ගිවිසුම් ගතවීම වගේ දේවල්? ඒකත් මහා විහිළු කතාවක් චතුර. දැන් මොකද අපි පහුගිය කාලේ දැක්කා අපේ රටේ කැබිනට් ඇමතිවරුන්ට තිබුණු බලතල මොනවද කියන එක. එක පවුලක් වටා, එක නායකයෙක් වටා, එක නමක් වටා, තාත්තල සහෝදරයෝ දරුවෝ ඒ අයගෙන් අහලා තමයි කැබිනට් මණ්ඩලයේ සාමාජිකව වැඩ කළේ. අපි ගාව තියෙනවා ලිපි, වරාය අමතිවරයා වරායට සේවකයෙක් දාන්න නාම රාජපක්ෂ මහත්තයාට ලියුමක් එවනවා. මා හිතා හොඳින් දන්නා හඳුනන අයකි, මොහු වෙත වරායේ රැකිය අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඉතින් එහෙම විහිළු ආණ්ඩුවක් කරපු තත්ත්වයක් තුළ එහෙම දීන මානසිකත්වයක් තියෙන තත්ත්වයක් තුළ දැන් චෝදනා කරනවා මේවා කැබිනට් මණ්ඩලයට දැම්මේ නැහැ කියලා. හැබැයි අපි දැක්ක දැන් ওই ශැංග්‍රිලා හෝටල් එහෙම වික්කේ පවුලේ කණ්ඩායම කීප දෙනෙක් ගත තීන්දුවක් එක්ක ඒවා කැබිනට් මණ්ඩලයේ තියා ඒවා කිසිම දෙයක් දැක්කෙත් නැහැ, දන්නෙත් නැහැ. ඒ වගේ බොහොම අප්‍රකට හංගගෙන කරපු ගණදෙනු තිබුණා. හැබැයි මේ පිළිබඳව මම හිතන්නේ මේක මාස ගණනාවක ඉඳලා සාකච්ඡා වුණා. අවස්ථාව 20-30 ගණනක් දූතයින් එහා මෙහා ගියා, සාකච්ඡා වුණා. එක්කම 2017 12 මාසේ ආයේ 2018 පළවෙනි මාසේ දෙවෙනිදා කැබිනට් සාකච්ඡාවකට කැබිනට් මණ්ඩලයේ මේක සාකච්ඡා වුණා. ඒතකොට මම හිතන්නේ දයාසිරි ජයසේකර මන්තුමා චෝදනා කළාට එතුමත් ඔය කැබිනට් මණ්ඩලයේ හිටියා. සමහරවිට එතුමා වෙන කල්පනාවකින් ඉන්න ඇති, එහෙම නැත්නම් ඒ ගැන අවබෝධයකින් නොඉන්න ඇති. එතකොට ආය ආපහු මේක 2018 පළවෙනි මාසේ 9 වෙනිදා නීතිපතිතුමාගේ අධීක්ෂණයට ආය ආපහු යොමු කළා. ආය 2018 1/16 කැබිනට් අනුමැතිය ලැබිලා ඒ විදිහේ ක්‍රියාදාමයක් කරහා තමයි මේක මේ ආවේ. ඉතින් මට කියන්නට තියෙන්නේ අපි ලෝකයේත් එක්ක බොහොම පරාර්ථකාමී ගණදෙනුවකට, බොහොම සහජීවනාත්මක රාජ්‍යතාන්ත්‍රික ගණදෙනුවකට යනකොට වසර ගණනාවකට පස්සේ අපිට ලෝකයේත් එක්ක හුදකලා වෙන්න බෑ. අපි ලෝකයේත් එක්ක ගමන් කරන්න ඕන. අපේ රට මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මරණ රටයි කියලා කියනවා වගේම මේකේ අපි ඔයේ උජායේ තෙන් තෙදිනම් තෙදිනානේ කියලා කොලාතු බටකොලා අඳගෙන අපි නටන්න ගියොත් අපි ලෝකයේ තුල අපි කොම් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ වගේ ගිවිසුමක් කරහා අපනයන විවිධාංගීකරණයට ලක් වෙමින් අපේ රට ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත රටක් බවට පත් කර ගනිමින් අපේ රටේ මේ වෙළඳ හුවමාරුවකට අපි මේ යන්න හදන්නේ. ඉතින් එතනදි මම හිතන්නේ මේක ගැනත් බොහොම ඊර්ෂ්‍යාවෙන් කුහකත්වයෙන් තමයි මේගොල්ලෝ බලන්නේ. ඉතින් මම දන්නේ දැන් ඔය කැබිනට් මණ්ඩලයේ හිටපු අයම මේ පිළිබඳව චෝදනා කරනවා නම් ඒගොල්ලන්ටත් මොන හරි සටන් පාඨයක් අවශ්‍යයි. දැන් රංජි සොයිසා මන්ත්‍රීතුමාලා නම් මේවට සහභාගී වුණේ නැහැ. ඉතින් ඒ නිසා මට විශේෂයෙන් කියන්න තියෙන්නේ අපි ලෝකයේත් එක්ක ඉතාම සුහද ගණදෙනුවකට යන්න ඕනේ. අපිට ඉන්දියාව තරහ කරගෙන අපිට මේ ගණදෙනුව යන්න බෑ. අපි නිකන් මේ ලොකුවට අපි කතා කරාට ඉන්දියාව දැන් මේ මෙතුමාලා කතා කරන්නේ බොහොම බරපතල ඉන්දියන් විරෝධීන් හැටියට. එහෙම ඉතින් ඉන්දියන් විරෝධය ගැන අපි කතා කරනවා නම් බුදුහාමුදුරුවෝ අපි ආවෙත් ඉන්දියාවෙන්, බුදුහාමුදුරුවෝ අපිට ආගම ගෙනාවෙත් ඉන්දියාවෙන්,
බුදුරජාණන් වහන්සේට අපේ රට ගරු මන්ත්‍රීතුමා තුන්වරක් පූජා කර අපේ රටේ රණවිරු මේ රජදරු අපේ බුදුරජාණන් වහන්සේට අපේ රට තුන් වාරයක් පූජා කළා බුදුරජාණන් වහන්සේට. එහෙම නැත්නම් බුදුහාමුදුරු ඉන්දියාවේ. එහෙම නැත්නම් අපේ රට පූජා කළා නම් රජවරු එහෙමනම් බුදුහාමුදුරුවොත් එක්ක අපේ රටේ අයිති යන්නත් ඕනේ ඉන්දියාවට. ඉතින් ඒ නිසා ඒ බොළඳ තර්ක නෙවෙයි. අපිට මේ ආසියාවේ තියෙන රටවල් එක්ක අපිට ගනුදෙනු වලට යන්න ඕනේ. සුහදතාවයේ තියෙන්න ඕනේ. හුවමාරුව තියෙන්න ඕනේ. අපි තවදුරටත් හුදකලා වෙච්ච ගෝත්‍රික වාසීන් හැටියට අපිට කටයුතු කරලා හරියන්නේ නැහැ. ඉතින් අර අපි පහුගිය කාලේ දැක්කා අපිට අපිත් එක්ක ගනුදෙනු කරපු රටවල් මොනවද කියන එක. ස්වාසිලන්තයේ රජවරු නිර්වතින් සලු පොරවාගෙන බටලී අරගෙන කාන්තාවෝ ටිකත් එක්කගෙන මේ ආපු විදේශ ප්‍රතිපත්ති තිබුණා අපි දැක්කා. එතකොට මුස්ලිම් රටවල් කීපයක් එක්ක සම්බන්ධකම් තිබිච්ච ඒවා අපි දැක්කා. අපි යමක් කළ හැකි ලෝකේ වැදගත් රටවල් එක්ක තිබුණු අපේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයන් බිඳ වැටිච්ච හැටි අපි දැක්කා. ඉතින් අපි රටක් හැටියට සැබෑ රාජ්‍යතාන්ත්‍රිකයන් විදිහට අපි අපේ රට ඉදිරියට ගෙන යාම සඳහා අපි යම් පියවරක් තැබුවා. අපි සන්තෝසයි. අපි ඒ හරහා අපි රටට ජනතාවට සේවයක් කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මෙන්න ස්තුතියි. අපි ඉවරෙන් නිවාද පිටියේ අපිට දෙන්න කෙටි විරාමයක් සඳහා යොමු වෙන අවස්ථාවක්. කාමිනී ලොකුගේ මන්ත්‍රීතුමත් ඒ වගේම මුජිබ රහමාන් මන්ත්‍රීතුමත් අදහස් දක්වන්න සූදානම් මේ වටේ මේ විරාමයෙන් අනුතුරුව. ඔබ යාලි වාද පිටිය සමඟ සජීවීව එකතු වෙන්නේ මේ වටේ අපි ගං වතුර සම්බන්ධයෙන් කතා කළා, ජල ගැලීම් සම්බන්ධයෙන් කතා කළා. නමුත් ඊට පොඩ්ඩක් එහාට යන්න ඕන. ගාමිණී ලොකුගේ මන්ත්‍රීතුමා, දැන් මේ කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ සම්බන්ධයෙන් මේ අනවසර ඉදිකිරීම් සහ ඒවා ඉවත් කිරීම සම්බන්ධයෙන් කතා කරලා තිබුණා ඇමතිතුමා. නාගරික සංවර්ධනය සම්බන්ධ බර පාර්ටි චම්පි කරන්න කැමතිතුමා, මුදමත් කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදිහට අපි දැක්ක මේ අනවසර ඉදිකිරීම් එක තමයි මේ ගං වතුර සහ මේ තත්ත්වයන් නැති වෙලා තිබුණේ පහුගිය කාලවකවානුවේ. ඔබතුමා හිතනවද මේක සාධනීය පියවරක් කියලා මේ අවස්ථාවේ? වශයෙන්ම ඔය අනවසර ඉදිකිරීම් වැඩි හරියක් තියෙන්නේ කොළඹ නගර සභා සීමාවේ. ඉතින් කොළඹ නගර සභාව දිගටම පාලනය කරේ එක්සත් ජාතික පක්ෂය. එකම යුගයක විතරක් ගෝඨාභය රාජපක්ෂ ඇමතිතුමා අනවසර ඉන්නවත්තල් නිවාස වැඩපිළිලක් ආරම්භ කරා. ඒකටත් ඒ කාලේ විරුද්ධ වුණා. නමුත් අද කවුරු හරි කමක් නැහැ අනවසර ඉදිකිරීම් නිත්‍යානුකූල කරන එක හොඳ වැඩක්. මොකද ඒවලත් අහිංසක මිනිස්සු ජීවත් වෙන්නේ. හැබැයි ඉතින් කටින් කිව්වට මදි. දැන් අපේ පළාතේ බස් ස්ටෑන්ඩ් එකක් හදන්න අපි කාලේ පටන් ගත්තා. රණෝග මන්ත්‍රීවරු ලොකු බෝඩ් එකක් දැම්මා. තාම බස් ස්ටෑන්ඩ් එක මඩවලේ තියෙනවා. හොඳයි. මෙහෙම සතුටුයි. අත්තේ කතා කිරීමෙන් වැඩක් නැහැ, ක්‍රියාවට නැගෙන්න ඕනේ. හොඳයි. මේකම මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරනකොට ආර්ථික වර්ධන වේගය 2004දී 5% 2014 3.1% දක්වා අඩුවීම පිළිබඳව ඔබතුමාලා පහුගිය දවස්වල නිතරම විරෝධ හඬ නැගුවා. හැබැයි ඒ වුණාට රැකියා විවුක්තිය 4.3 4.2 දක්වා සුළු ප්‍රගතියක් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් මේක ආණ්ඩුව ගෙනියන මේ රැකියා දසලක්ෂී වැඩපිළිවෙලට යම් කිසි සහයක් නෙවෙයිද? ඒක ඉතින් මහජනයාගෙන් මහන්න ඕනේ සහනයක්ද කියලා. අපි දන්න තරමෙන් නම් කිසිම සාහනයක් ඇති වෙලා නැහැ. මොකද අද මේ රටේ විරකියාව දවසෙන් දවස ලක්ෂ 4ක් මේ ආණ්ඩුව ආවට පස්සේ සෙන්ට්‍රල් බැංකුව මේ මේ කානුව ආරක්ෂා විරහිත වෙලා තියෙනවා. වැඩ කරපු අය ලක්ෂ 4ක් රැකියා විරහිත වෙලා තියෙනවා. ඉතින් අද මේ රටේ ආර්ථිකය ගැන කතා කරන්න දෙයක් නැහැ. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කේ ගත්තාම ජීවත් වෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ජීවත් වෙන්න තත්ත්වය. අද බස් බිල බස් ගාස්තු වැඩි වෙලා, තෙල් මිල වැඩි වෙලා, විවිධ පොලිය වැඩි වෙලා, බදු වැඩි වෙලා මිනිසුන්ට ජීවත් වෙන්න විදියක්. දැන් මේ එට්කා එක ගැන කතා කරනවා, සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරනවා. නමුත් මේ පාර්ලිමේන්තුව බලයට පත් වුණාම සෙන්ට්‍රල් බැංකුවට මහේන්ද්‍ර මහත්මයාව දානකොට පාර්ලිමේන්තුවට ඇවිල්ලා අගමැතිතුමා ප්‍රසිද්ධිය කිව්ව මං වගකීම් බාර ගන්නවා කියලා. ඒ වගේ තමයි මේ මේ ගිවිසුම සිංගප්පූරු ගිවිසුමට. මද මොකද වෙලා තියෙන්නේ? ඒ වගකීම බාරගත්ත සෙන්ට්‍රල් බැංකුවේ ගවර්නර්ට වරෙන්තු. අපි රුපියල් 5000 කොලයක් මාරු කරනකොට ඒක අස්සම් කරලා තියෙන එක්කෙනාට වරෙන්තුවා. සමහරලාට අපිට ලැජ්ජා හිතෙනවා. නම් තමුන්නාතර රුපියල් 5000 කොලයක් මාරු කරනකොට ඒක අසංකල්ලා තියෙන මහේන්ද්‍රන්ට රතු වරෙන්තුවක් නිකත් කළා.
අල්ලලා දෙන්න කවුරුවක්. ඉතින් ඇහුවාම කියලා නීතියෙන් ඒක කරනවා කියලා. නමුත් පාර්ලිමේන්තුව පොරිද්දු චගමැතිවරේම නමුත් ගෙන්නලා දෙන්න. ඉතින් මේ සිංගප්පූරුව ගැන ගිවිසුම ගැන කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ගෙනල්ලා විවාදයක් කරලා ඒ පිළිබඳව පැහැදිලි කරන්න අවස්ථාවක් දීලා නැහැ. අපිට මතකයි මේ එඩ්ගා ගිවිසුමයි මේකයි ගැන පාර්ලිමේන්තුවේදී මලික් සමරවික්‍රම මැතිතුමා අපේ මන්ත්‍රීවරු කණ්ඩායමකුත් එක්ක සාකච්ඡාවක් කළා. අපි කිව්වා ගිවිසුම අත්සන් කරන්න ප්‍රථමේ අපව මීට වඩා පැහැදිලි කරන්න කියලා. රටේ හොඳ වැඩක් වෙනවා නම් ඒක බලන්න අපි ලෑස්ති. නමුත් අපි කවුරුවක්ම දන්නේ නැහැ. දැන් අත්සන් කළා ගිවිසුම පාර්ලිමේන්තුවට එන්නත් ඉස්සෙල්ලා අමාත්‍යංශ ලේකම්වරිය කස්ටම් එකට ලියුමක් අරිනවා මේ එන බඩු වලට කස්ටම් ඩියුටි නැතුව ගේන්න කියලා. පන්තරේ තිබුණා එක දේවුණා. අලුත් කතාවට යන නිසා මට මොහොතක් දෙන්න වෙලා බලන්න අවස්ථාව. යලි වාද පිටිය සමග ගම්නි ලොකුගේ මන්ත්‍රීතුමා අදහස් දක්වන අතරතුර අපි බාධාවක් ආවේ අපිට. ඉතින් කස්ටම් එකට ලියුමක් කරමු. අද වෛද්‍ය නිලධාරික සංගය ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරා. එතෙන්දී මතුවෙච්ච කස්ටම් මම එනකොට මේ මාධ්‍යෙන් දැක්කා. තවත් ගිවිසුම් හතරක් එනවා. ජනාධිපතිතුමා පොරොන්දු වුණා කිව්වා කොමිටිය අපත් කළ මේක අඩුපාඩු තියෙනවා විසඳන්න. ඒ කියන්නේ එහෙනම් මේකේ වැරද්දක් තියෙනවා. මොකද මේ රටේ උගතුන්ට බුද්ධිමතුන්ට මේ රටේ තනක් නැති වෙනවා නම් විදේශවල ඉන්න අයන්ට අවිල්ල ඒ කටයුත්ත මේ රටේ කරන්න පුළුවන් නම් මොකද ඒක ඇත්තේ? අපිට බද්දක් හම්බ වෙන්නේ නැහැ. අපිට ආදායමක් ලැබෙන්නේ නැහැ. අපේ අපිට ලැබෙන ආදායම නැතු වෙලා යනවා. එඩ්ගා ගිවිසුමත් ඒකයි. එඩ්ගා ගිවිසුමෙන් කරන්න බැරි වැඩේ වක්‍රව සිංගප්පූරු ගිවිසුමෙන් කරනවා. ඉන්දියන් කාර්යයකට සිංගප්පූරුට ගිහ තාවකාලික ව්‍යාපාරයක් පටන් ගත්තා තාවකාලිකව ගත්තොත් එයාට ලංකාවට එන්න පුළුවන්. අපේ වෛද්‍යවරයා කොහෙද යන්නේ? අපේ ඉංජිනේරුවා කොහෙද යන්නේ? අපේ තාක්ෂණ විශේෂඥ කොහෙද යන්නේ? අපේ ආගිටෙක්ට කොහෙද යන්නේ? අපේ වෛද්‍යවරයා කොහෙද යන්නේ? ඉතින් මේවා තමයි ප්‍රශ්න අපිට. දසලක්ෂයක් ආරක්ෂාව ඇති කරනවා කියලා වක්‍රවේ සියල්ලම විදේශිකෙන්ට දෙන්න මාර්ගය හදනවා. ඒක නෙමෙයිනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහෙනම් වාද විවාද කළා. දැන් සෙන්ට්‍රල් බැංකුවේ මංකොල්ලෙන් මොකද උනේ? දැන් අද ඒක ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ. සෙන්ට්‍රල් බැංකුවේ 3 දෙනෙක් රිමාන්ඩ් එකේ ඉන්නවා. එක්කෙනෙක් අල්ලන්න ඉන්නවා. ඒක නිර්මාණය කරපු අයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් මතුවෙච්ච අපේ හිටපු ඇමතුමාගේ මුදල් විසුද්ධිකරණය පිළිබඳව වචනයක් ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් මේව වහලා දාලා යන්නේ. මේක තමයි රටේ අද ඒ හින්දා බැංකු පොලිය වැඩි වෙලා තියෙනවා. තැන්පත්කරුවන්ගේ පොලිය වැඩි වෙලා තියෙනවා. මුජිබුරහමන් මන්ත්‍රීතුමා මේ චෝදනාව දිගින් දිගටම එල්ල වෙච්ච චෝදනාවක් ඔබතුමාට මේ ගිවිසුමේ කතාව නම් මේ මම පෙර අහූ පරිදිම මේකේ යම් ගොඩක් අසාධාරණ තත්වයන් තියෙනවා. ජනාධිපතිතුමා පවා මේ ගැන දැන හිටියාද කියන එක ප්‍රශ්නයක් කියන එක අපහු පාරක් මතු කරනවා. ඔව් මේ චතුර ඉස්සෙල්ලාම චතුර අද අපි දන්නවා මේ නිදහස් වෙළඳාම තමයි මුළු ලෝකෙම ක්‍රියාත්මක වෙන්නේ. තුර නිදහස් වෙළඳාමත් එක්ක අපි ඉස්සරහට යන්න නම් අපි රටක් හැටියට අපිට රටක් හැටියට සමහර රටවල් එක්ක යම් වෙළඳ ගිවිසුම් වලට යන්න වෙනවා. අපි දන්නවා ලෝකේ අපිට තනියව ගමන් කරන්න පුළුවන් එහෙම ගමනක් නැහැ. අපිට ලෝකයේ තියෙන අපේ අවට තියෙන විශේෂයෙන්ම ඉන්දියාව සිංගප්පූරුව පකිස්තානය අපි වටා ඉන්න රටවල් එක්ක යම් ආර්ථික වෙළඳ ගිවිසුම් වලට ගියොත් තමයි අපිටත් මේ ලෝකෙ ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඒ පදනමින් තමයි අපි දන්නවා අද විවෘත ආර්ථිකයේ සියලුම රටවල් වල ක්‍රියාත්මක වෙනවා. අද එහෙම මේ ගෝලීය ධනවාද ගෝලීයකරණය තුළ එහෙම සංවෘත වූ ආර්ථික ක්‍රමයන් ක්‍රියාත්මක වන මෙම රටවල් නැහැ. කොට ඒම රටවල් ක්‍රියාත්මක කරන්න ගිහිලා අද ඒ රටවල් වලට අත්වෙච්ච ඉරණම අපි සියලු දෙනාම දන්නවා. එතකොට අද මුළු ලෝකයේම නිදහස් වෙළඳ ආර්ථිකයක් හරහා තමයි ගමන් කරන්නේ. එතකොට ඒකෙදි අපි අත්සන් කරන ගිවිසුම් වල සමහර විට 100%ක් අපිට වාසි නොලැබෙන්න පුළුවන්. අපි හිතන විදිහට හැම එකකටම අනිත් රටවල් එකඟ නොවෙන්න පුළුවන්. නමුත් ඒක යම් බලතුලනයක් යම් සමතුලිතභාවයකින් ඉදිරියට යන්න ඕනේ කියන එක තමයි අපේ අදහස. එතකොට ඒ අදහස උඩ තමයි ආණ්ඩුව මේ තියෙන නිදහස් වෙළඳ ගිවිසුම්
ඒ මේ රටේ ආර්ථිකයේ සංවර්ධනය හා ආර්ථික වර්ධනය සඳහා ලෝකේ නොයෙකුත් රටවල් එක්ක ගිවිසුම් අස්සම් කරන්න ඉස්සරහට යනවා. එතකොට අපිට පේනවා අපි 2015ට කලින් හිටපු තත්ත්වේ අපිට බැරි වුණා මේ තත්ත්වය උදා කරගන්න. ඇයි මේ රටත් එක්ක කිසිම වෙළඳ ගිවිසුම් වලට එන්න මේ රටත් එක්ක වෙළඳ ගනුදෙනු කරන්න ලෝකේ සියලු දෙනාම අකමැති වෙලා හිටියේ? කවුද අපිත් එක්ක ගනුදෙනු කරන්න ආවේ? අපිත් එක්ක ගනුදෙනු කරන්න ආවද? සීපායක අස්සම් කරන්න ගිහිල්ලා සීපායක අස්සම් කරන්න කලින් මේගොල්ලෝ ඡන්දේ තිබ්බා. නැත්නම් මන්මෝහන් සිං කණෙන් ඇදන් ඇවිල්ලා අස්සම් කරන්න හැදුවේ සීපායක. මන්මෝහන් සිං අස්සම් කරන්න හැදුවා ලෑස්ති වෙලා හිටියේ. නමුත් මේ මේ මෙතුමන්ලා අවුරුදු දෙකකට කලින් ඡන්දේ තියලා ඡන්දේ පරාදේ වුණා. නැත්නම් සීපායක අස්සම් කරලා. මොකද මන්මෝහන් සිං මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කණෙන් ඇදගෙන යන්න හැදුවේ මේක අස්සම් කරපන් කියලා. එහෙම හිටියේ. මේ අස්සම් කරන්න ගිවිසුමත් හදලා එකඟ වෙලා හිටියේ. නමුත් අස්සම් කරගන්න බැරි වුණේ ආණ්ඩුව පෙරදුණේ හින්දා. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් මම මේ කියන්න හදන්නේ එතකොට මේ ගමන යන්න මේ ලෝකයේ තියෙන ආර්ථික සම්බන්ධතාවයත් එක්ක ඒ ආර්ථික වර්ධනයන් අපේ රටට කොහොමද ඇති කරගන්නේ කියන එක අපි හිතන්න ඕන දෙයක්. එතකොට පෞගේ ආණ්ඩුවට අපි දැක්කා ලෝකයේ යුරෝපීය රටවල් වෙන්න පුළුවන්. මේගොල්ලන්ගේ කාලේ අපිට GSP පස් එක තිබුණේ නැහැ. අපිට මත්ස තහනම දාලා තිබුණා. අපිට පුළුවන් වුණා ඒ GSP තහනම ඉවත් කරගන්න. අද මත්ස තහනම අද ඉවත් කරගන්න. අද අපනයනය යම් ප්‍රමාණයක පෞගේ අවුරුද්දත් එක්ක සංසන්දනය කරනකොට අපනයනය වැඩි වෙලා තියෙනවා. එතකොට අද ලෝකයේ තියෙන දියුණු රටවල් අපිත් එක්ක ගනුදෙනු කරන්න අපිත් එක්ක වෙළඳාම් කරන්න අද ඉස්සරහට අද ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකෙදි අපි ඒ ප්‍රයෝජනය ගන්නවද? එහෙම නැත්නම් අපි නැවත අර ගෝත්‍රිකවාදී අදහස් වල ඉඳගෙන නැවත අපි ඒ අදහස් වලට ගිහිලා අර ලිං මැඩියන් වගේ මේකේ තුල අපි මේක හදාගමු කියන ඒ අර පරණ 77ට කලින් තිබුණ ක්‍රමයට අපි යනවද? එහෙම නැත්නම් නිදහස් ලෝකයක් එක්ක අපි සම්බන්ධ වෙලා ඉස්සරහට යනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒකෙදි අපි රජයක් හැටියට අපි පැහැදිලිව කිව්වා අපි සිංගප්පූරුවත් එක්ක අපි යනවා වෙළඳ ගිවිසුමට. ඒකෙදි මෙතුමා කියන කිසිම මෙහෙට ඇවිල්ලා වැඩ කරන්න එහෙම වෙන්න පුළුවන්. කවුද අපි කතා මේ ගෘහමාන ශිල්පී වෙන්න පුළුවන්, දේශීය ඉංජිනේරු වෙන්න පුළුවන්, ඒ සිංගප්පූරු වල ඉන්න දොස්තර වෙන්න පුළුවන්, ඒ කිසිම කෙනෙක්ට ඇවිල්ලා මේ වෘත්තියේ දේවල් ඇති කරන්න වැඩ කරන්න පුළුවන් ඒ කිසිම දෙයක් ඒ ගිවිසුම් වල අපි ඒව ඇතුළත් කරලා නැහැ. එහෙම අපිට දීලා නැහැ. අපේ වෘත්තිකයන්ට අහේනියක් වෙනද මම පැහැදිලිව වගකීමකින් මේ කතා කරන්නේ. ඒගොල්ලන්ට සමාගමක් ඇරියොත් ඒ සමාගම මම කියන්නේ ඒ සමාගම විශේෂඥය ගේන්න බැරිද? නෑ ඒ විශේෂඥයන් ගේන්න බෑ. ඒගොල්ලන්ට ගේන්න පුළුවන්. සර් ඒක ඇවිල්ලා සිංගප්පූරුවේ සිංගප්පූරු ජාතිකයන්ට පමණක් යම් සීමාවක් ලබා දීලා තියෙනවා. හැම එක්කෙනාටම ඔතන තියෙන්නේ ගිවිසුම. මම කියනවා ගමුණාංශයේ ගිවිසුම දැක්කද? මම ගිවිසුම දැක්කා. මම ගිවිසුම දැක්කා. ඔබතුමා ගිවිසුම දැක්කද? මම දැක්කා. හරි ඔබතුමා කොතනද කියන්නේ? ඒක නැත්නම් කොතනද කියන්නකො? පිටු කීයක් තියෙනවද ගිවිසුම කියන්නේ? හරි ඔබතුමා කියන්නේ ඕක කොතනද කියන්නේ කියලා කියන්නකො. දැන් මම මගේ ළඟ ඔබතුමා අහන ප්‍රශ්න කරන්නේ නැහැ. දැන් මේ පළවෙනි වටේනේ මේ ගමුණාංශයේ කියපු ගිවිසුම දැන් මේක අහන්න බැහැ. මම මේක උත්තර දුන්නාට පස්සේ කතා කරන්නකො. අපි ගමුණාංශ කියපු ගිවිසුම අපි මෙතන අවස්ථාව දෙමු. දැන් මට අවස්ථාව දෙන්න. හරි හරි නෑ මෙතන දෙන්න. අපි දෙමු. නෑ නෑ මරිතුම අපි මෙතුමගේ අවස්ථාව දෙමු. මරිතුම මේ වටේ අවස්ථාව දෙමු. අපි දෙවෙනි වටේදී අපිට තියෙන සංවාදයට එන්න. අවස්ථාවෙන් පස්සේ කතා කරන්න. හරි කලබල වෙන්න එපා. දැන් ඔබතුමාට ඊළඟ වටේ මට උත්තර දෙන්න පුළුවන්. ඔබතුමාට ඊළඟ වටේ මම ඔබතුමාලා මේ කියන ගිරව් වගේ කියන දේවල් වලට උත්තර දෙන්න තමයි පොඩේකෝ. මේ ගිරව් වගේ අපි පළමු වටේ ඉඳලා අපි දෙවෙනි වටේ දෙන්න කරන්න දෙන්නකෝ. අපි දෙවෙනි වටේ දෙමු. දෙවෙනි වටේ අවස්ථාවට අපි දෙවෙනි වටේ අපි ආගම ඔබතුමාගේ අවස්ථාව. හරි. එතකොට අපි ඔබතුමාලා හැමදාම රූපවාහිනිය වල ඉස්සරහට ඇවිල්ලා ගිරව් වගේ කියන දේවල් වලට එන්න කියනවා අපිට. බලගෙන ඕන එන්න කියනවා. නෑ 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 අපි අපිට ආරාධනා කරොත් විතරයි. නෑ 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 මම ඒක අතින් කිව්වේ නෑ. මම කිව්වේ හැමදාම ප්‍රවෘත්ති සාකච්ඡාවල් වෙන්න පුළුවන්, එක එක දේවල් වෙන්න පුළුවන්. ඔබතුමාලා අර ගිරව් වගේ හැමදාම දැන් ඕකම තමයි කිව්වේ. අර ඇම්බියුලන්ස් එනකොට කිව්වා දොස්තරවරු එනවයි කියලා කිව්වා, රෝ එක එනවයි කියලා කිව්වා, නර්ස්ලා එනවයි කියලා කිව්වා, මුළු ඉන්දියාවම ලංකාවට එනවයි කියලා කිව්වා. ඒක තමයි බය කරේ. රෝ එක ඇවිල්ලා නැද්ද? මන්ටේ තුමා අපි දෙන්නේ සිංහල කියන්නේ කලබල වෙන්න. මන්ටේ අපි දෙමු අවස්ථාව. පොඩි වෙලාවක් තියෙනවා. මෙතුමාගේ අවස්ථාව. මගේ අදහස කියන්න දෙන්නකෝ. එතකොට මේගොල්ලෝ අර ඉන්දියාවෙන් ඇම්බියුලන්ස් එක එනකොටත් ඔහොම තමයි මේ කලබල වුණේ. කිව්වා අර කෙනවා මේ කෙනවයි කියලා. කිව්වා කිසි දෙයක් නැහැ. අද මෙතුමන්ලගේ උදව්ව, මෙතුමන්ලගේ ආධාරකාරියෝ තේ ඇම්බියුලන්ස් එකේ යනවා. සමහර විට ඕගල්ලන්ටත් ඒ නම්බර් එකට කතා කරලා අසනීපයක් වුණත් යන්න පුළුවන්. රෝ එකක් නැහැ, CID නැහැ, NIP නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙහෙම බය කරා. ඒ වගේ තමයි චතුර දැන් මේ සිංගප්පූරු කිවිසුමත් තරම් ලොකු බිල් එකක් මවනවා. මේ මෙහෙම එකක් වෙනවා, මෙහෙම එකක් වෙනවා, මේ රට ඉවරයි, මේ රටට ඔක්කොමලා එනවා,
මේ රටේ වෘත්තිකයන් ඉවර කරලා බිල්ලෝ මාවන. මේගොල්ලන්ගේ වැඩේම බිල්ලෝ මාවන එක. බිල්ලෝ මාවලා දේශපාලනය කරන්න එපා මන්ත්‍රීතුමා. මේ ගිවිසුමේ තියෙන ඇත්ත දේවල් කතා කරන්නේ. ඔබතුමාලට උත්තර දෙන්න තමයි ඔබතුමාලා කියන දේවලුත් අපිත් මේ ගිවිසුමෙන් ඒ තැන් බලලා ගෙනල්ලා තියෙන්නේ. අපි අමතර තප්පර 30ක් කාලයක් ඔබතුමාට ලබා දීලා තිනෝ මේ වාද කිරීම එක. මේ අපි කෙටි විරාමයක් සඳහා යමු. අපි සංවාදශීලී වටේ අතර මේ තුමනත් එක්ක සම්බන්ධ කරලා විපක්ෂයට මතුවෙන ප්‍රශ්නත් එක්කම අපිට කතා කරගෙන යන්න පුළුවන් මේ විරාමයෙන් අනතුරුව. ඔබ යලි වාද පිටිය සමග දැන් පළමු වටේදීම රංජිත් සොයිසා මන්ත්‍රීතුමා මේ වටේ තිබුණෙත් නැහැ මේ විදිහට කතා කරන්න. හැබැයි ඔබතුමාලා ඉදිරිපත් කළා මාතෘකා කිහිපයක් එහෙම කොහොමද උනේ කියලා මුජිබ රහමාන් මන්ත්‍රීතුමාගෙන් විමසන්න ගත්තා. මෙහෙම නැද්ද කියලා. දබතුමා ගිවිසුම දැක්කද? ගිවිසුම කොහොමද දැක්කේ? මේක ඉදිරිපත් කරලා තිබුණද? මේකේ සිංහල පිටපත අපිට තාම දකින්න නැහැ. එතකොට ඔබතුමා සිංහල පිටපතක් දැක්කද? ඉංග්‍රීසි පිටපත? හොඳයි. හොඳයි. සිංහල පිටපතක් නැහැ. ඔව්. එතකොට මේ සම්බන්ධයෙන් ඔබතුමා මේ චෝදනා එල්ල කරන්න මොනවාද පදනම් කරගන්නේ? චතුර මේ ගිවිසුම පිළිබඳව රටේ සෑම අංශයකම වෘත්තිකයින්ගේ සහ දැනුවත්භාවයක් රට පිළිබඳව ආදරයක් එක්කමක් තියෙන හැම කෙනාම දැන් බොහොම ඉක්මනින් වේගින් මේ ගිවිසුම් පිළිබඳව කරුණු හදාරමින් ඉන්නේ. මහජනීයතුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි අපේ මන්ත්‍රි කණ්ඩායම මේවා පිළිබඳව දීර්ඝ වශයෙන් අපි සාකච්ඡා කරනවා. මේ ගිවිසුම පිටු 1200ක ගිවිසුමක්. මේ ගිවිසුම පිළිබඳව දැන් මොනවාකුවත් මේ ගිවිසුමට හරියාකාරව කැබිනට් මණ්ඩලයේ අනුමැතියවත් අරගෙන නැහැ. මේක ඉතාම වංක ව්‍යාජ ආකාරයට ගිවිසුම සකස් කරලා ඉතා කඩිමුඩියේ මේක අත්සන් කළා. මලික් සමරවික්‍රම ජාත්‍යන්තර උපාය මාර්ග වෙළඳ කටයුතු ඇමතිවරයා සහ ඔහු වටා සිටින කණ්ඩායම් විසින් ඉතාම සැක සහිත සැකමසු ආකාරයට දැන් ගිවිසුමේ යම් යම් වගන්ති ක්‍රියාත්මක කරන උත්සාහ කරනකොට මේ රටේ ඉපදිච්ච මේ රටේ අයිතිකාරයෝ මේ රටේ ඉපදිච්ච මිනිස්සු හැටියට අපිට අපේ රට සහ ජාතිය පිළිබඳව බරපතල කැක්කුමක් තියෙනවා. මේක අපි තව අවුරුදු ගණනකින් මෙරිලේයි. හැබැයි ඉදිරියට මේ රටට බරපතල හානියක් වෙනවා නම් මහජන නියෝජිතයරේ ඒ සම්බන්ධ දැනුවත් කියන යුතුකමක් සහ වකිම අපේ ඉදේ. එතකොට මේ රටේ විද්වත් වෘත්තිකයෝ අද පාර්ට බෑ හඬ නගන්නේ මේ මිනිස්සුන්ට පිස්සුද? වෛද්‍යවරුන්ට, ඉංජිනේරුවන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ට, පරිගණක විද්‍යාඥයින්ට, සේවා සපයන ඇද? ඇයි මේ බොරුවට එනම් පාර්ට බෑ කෑ ගහන්නේ? දැන් මේ අය කියන විදිහට මේ කිසිම හේතුවක් නැතුවනේ මේගොල්ලෝ මේ පාර්ට බෑලා තියෙන්නේ. ඒක දැන් මේ කියන්නේ අපි මේ ජාත්‍යන්තර මේ ඔබතුමාලා ළඟ බලයට ගේන්න තමයි ඒගොල්ලෝ පාරට බැලලා කෑ ගහන්නේ. හරි සන්තෝසයිනේ. මේ රටේ ඒක තමයි දේශපාලන ඒගොල්ලෝ වෘත්තිකයන්ට ආදරයක් තියෙන අය මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගෙන හදන එක ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒක හරි. වෘත්තිකයන් කිව්වට ඔයගොල්ලන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ප්‍රශ්න හරකට කියන්න කරුණු පැහැදිලි කරන මම දිගින් දිගට බාධා කරනවා. හරි. ප්‍රශ්න අහන්න බුණම් බාධා කරන්න ඔබතුමා ගෙන කරුණු පැහැදිලි මගේ වෙලාව මට දෙන්න. මුජිබ රහමන් මන්තු අහිම සාධාරණ වෙන්න ඕන. හරි හරි. මම සාධාරණ. මෙතකොළඹ කෙහෙල්වත් සාධාරණයි. මම සාධාරණයි. මෙතකොළඹ නෙවෙයි මේක. මේක මෙතකොළඹට අයිති දෙරණ එකත්. හැබැයි කෙහෙල් අපේ. කෙහෙල්වත් පේමන්ට් එක නෙවෙයි. මේ තියෙන එක තියෙන්නේ මෙතකොළඹට නෙවෙයි. මේක මෙතකොළඹ තියෙන්නේ. ඊළඟට දැන් මේ ජාත්‍යන්තර සම්බන්ධතාවදී මේ ගෝත්‍රිකවාදී වැඩපිළික් තිබිච්ච රාජපක්ෂ ආණ්ඩුව කියලා දැන් මේ දිගින් දිගට හඳුනනවා. අපි අහනවා අර මෛත්‍රීපාල සිරිසේන ජනාත්මත් එක්ක චෝගම් එකට මේසරේ ගියා 120ක්. ඒක කවුද රටට ජාත්‍යන්තර ආධාර ගෙන ගිය කණ්ඩායම? ගිහානි වීරසිංහ එකගෙන ගියා. ගිහානි වීරසිංහ ඒක තවත් තිලාන් විජේසිංහ එකගෙන ගියා. එකගෙන ඩොලර් බිලියන 1.5ක ආධාර ගෙන ආපු. ඒ හින්දා වැඩිය මේ ගඳ ගස්සන කතා මෙතන අහන්න එපා. ගෝත්‍රිකවාදීන්ට අපිට කියනකොට මට අවශ්‍ය නම් ඒ ආධාර ගෙන ගිය දෙන්නගේ සම්පූර්ණ පැටගිරිය මම එහෙමම කියන්න තමුන්නාසේ ජනාධිපති අහගත්ත ඒක තමුන්නාසේ අපෙන් අපිට වඩා හොඳින් අහගත්තා කි දැන් ශ්‍රී ලංකාවේ දවස් පක්ෂ කණ්ඩායමක් දැන් තමුන්නාසේ එක්කත් වෙනවා අපිත් එක්ක නෙවෙයිනේ තමුන්නාසේ ජනාධිපති එක්ක නේ ගියා ඒ දෙන්නත් ගියා මේ ගියා අපිත් එක්ක නෙවෙයිනේ හොඳින් ඒ අපිත් එක්ක නෙවෙයිනේ ගිය රටේ ජනාධිපතිරයත් එක්ක ඩරපු ලියමන ගියේ Facebook එකේ තමුන්නාසේගේ ජනාධිපතිත් එක්ක නේ ගියේ රටේ නායකයත් එක්ක එතකොට ජනාත්ම අපේද නැද්ද කියන ප්‍රශ්නේ නෙවෙයිනේ රටේ නායකයා රටේ නායකයත් එක්ක කවුද මේ ගේන්නේ ගියේ තිලාන් විජේසිංහ සහ ගිහානි වීරසිංහ කවුද මේ දෙන්න? මේ දෙන්නගේ අතීතයේ අපි ඇත්තන අපි කනගාටු වෙනවා. මේ රටේ ජනාධිපතිවරයා හැටියට එතුමා රට ජාත්‍යන්තර ආදර එකගෙන ගෙන ගිය කයිකෝ බලයන්කෝ මේ මේ දෙන්න කර මුජිබර් රහමෝ ඉඳුල්ලමර සේන දෙනෙක් කියන්නේ තිබුණා. කවුද මේ ගරු බන්තුමා?
මේ පොඩි ප්‍රශ්නයක්. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් අපි එක අවස්ථාවක දැක්කා. මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි එක අවස්ථාවක දැක්කා. චතුර 200 ගානක්. චතුර කියන ප්‍රශ්නයක් ගන්න. චතුර 400 ගානක්. මම ප්‍රශ්නයක් අහන්න. චතුර මම කියන්නේ 400 ගානක්. මේ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ප්‍රශ්නයක් ගන්න. ඊළඟට දැන් මේ කණ්ඩායමට කාන්තාවන් කියලා ගිවිසුමක් ගැන කියනවාද? සැංග්‍රිලා ගිවිසුමක් ගැන කියනවා. ආ සැංග්‍රිලා එක වික්කයි කියනවා. දැන් අද මුළු ලෝකෙම දෙන ප්‍රධාන පෙළේ හෝටල් සමාගම සැංගිලාගේ මෙතන ඇවිල්ලා දාන එකට මේගොල්ලන්ගේ ජනාධිපති අගමැති දෙන්නා ඉස්සර මේක විරුද්ධ කරන්න හිගේ. එහෙමනම් ඔ හොඳනේ අපි ඔ පවර ගන්නයි පවර ගන්නකු කියන්න බැරිය. ඒ මොකුත් නැහනේ. හම්බන්තොට සැංගිලාගේ හැදුවා. ඒක නාමල් රාජපක්ෂේ භාගයක් මහින්ද රාජපක්ෂේ භාගයක් කිව්වා. හදලා ඉවර වෙච්චන් නාමල්ටයි තියෙන හෝටලේ විරුද්ධ කරන්න මෛත්‍රීපාල සිරිසෙන් ජනාත්මා ගියා. අර කිව්ව කතාවද කොහෙද හෝටලේ කැලා ගිනිත් ගත්තයිද? ඈ එහෙමනම් දැන් මොනවද මේ විකාරක මේ රට රවට්ටන රට හිනස්සන කතන්දර කියලා මේ අරකම හැමතිස්සම රාජපක්ෂ රාජපක්ෂට මෙහාට ගැරව කරන්නේ නැතුව රටේ තියෙන සාමාන්‍ය තත්ත්වය ගැන අවධානය යොමු කළොත් දැන් ඇත්තටම චතුර මේ වන විට රටතොර ඉතා දැවන්ත බරපතල ආර්ථික අර්බුදයක් හිතේ නැද්ද? රටේ ඇතිවලා තියෙන ආර්ථික සංවර්ධනයේ මිනිස්සුන්ට යහමින් තමන්ගේ ආහාර ද්‍රව්‍ය ටික සම්පාදනය කරන්න පුළුවන් විදිහට දරුවන්ට උගන්වන්න පුළුවන් විදිහට තමන්ගේ ජන ජීවිතේ පොඩ්ඩක් හරි ඉහළට මතු වෙච්ච තත්ත්වයක් තියෙනවා. රටේ ආර්ථිය හොඳයි, මෛත්‍රීපාල ජනාත්මා හොඳයි, වික්‍රමසිංහ අගමැතිතුමා හොඳයි කියලා රටේ මිනිස්සු කියයි. හැබැයි අද වෙනකම් දැන් ආපස්සට කියලා කතා කරනවා. දැන් බලන්න ආර්ථික අමාත්‍යාංශයෙන් මේ ඉදිරිපත් කරපු මේ සංඛ්‍යාල එක නිසා මේ ඔක්කොම බලවම බොරතෙල් මිල වුණත් අනිකුත් භාණ්ඩ මිල වුණත් 2005 දී ඔබතුමන්ලා ගෙදර යන වෙලාවේ තිබ්බට වඩා පහත අගයක තියෙන්නේ කියලා මංගල සමර වෙන මුදල් ඇමතුමාම කතා කරනවා. අද හිටපු මුදල් ඇමතුමා විදිහට ඇවිල්ලා හිටපු ජනාධිපතිතුමාට සාකච්ඡාවකට එන්න කියලා කතා කරනවා, අභියෝග කරනවා. ඉතින් එහෙම ගත්තන් පස්සේ මෙතුමලා මංගල මංගල සමරවීර මහත්තයත් එක්ක මහින්ද රාජපක්ෂ නායකතුමා කුමන කතාවද පාර්ලිමේන්තුවේ ඉස්සෙල්ලාම කිව්වේ? මීට පස්සේ මැද මුලනේ බල්ලෙක් එන්නේ නැහැ කිව්වා පාර්ලිමේන්තුවේ. එහෙම කිව්ව මිනිහෙක් එක්කද මහින්ද රාජපක්ෂ නායකතුමා කතා කරන්න යන්න ඕන? 2005 මැද මුලනේ බල්ලෙක් එන්නේ නැහැ කිව්වා මීට පස්සේ පාර්ලිමේන්තුවේ. 2005 මැද මුලනේ බල්ලෝ නෙමෙයි මාතර දිහාවේ ඉන්න මොක්කුදුනම් ඇවිල්ලා ඉන්නවා. එහෙනම් මේ වගේ මිනිස්සු 2005 සාකච්ඡා කරන මහින්ද රාජපක්ෂ නායකතුමා සූදානම් නැහැ. ඊළඟට දැන් මේ කියන රටේ මහ විශාල ආර්ථික සංවර්ධනයක් තියෙනවා කියන මේ ආර්ථික සංවර්ධන මහ බැංකු වාර්තාව කියනවා චතුර මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 3.1යි. ඒ කියන්නේ මෑත කාලයේ වාර්තා වෙච්ච ඉතාම අඩුම ආර්ථික වර්ධන වේගය වාර්තා වෙලා තියෙන්නේ. මේ 3.1 ආර්ථික වර්ධන වේගයක් තේතර 978 න් පස්සේ අඩුම ආර්ථික වර්ධන වේගය. දැන් ජනාත්මා කියනවා දැන් නම් වහිනවා, මං හරි සන්තෝසයි වහිනවට 2.5කින් ආර්ථිකයේ සංවර්ධනය වගේ. ඉතින් මේක මහ පුදුමයක්. දැන් හිතන්න ලබන අවුරුද්දේ මේ 3.1ට තව 2.5කින් ඒතර 5.6ක් වෙනවා ආර්ථික වර්ධන වේගයේ ලබන අවුරුද්දේ වැස්සත් එක්ක. එතකොට ජනාත්මා මුකුත් ඕනෙත් නැහැ, මුජිබර් රහමොන් ඕනෙත් නැහැ, ඉඳුරිල්ල අමරසේන ඕනෙත් නැහැ. වැස්ස වැසර 2.5 ආර්ථික සංවර්ධන ගොවියෝ ගොවිතැන් කරනවා, දීවරයේ මුහුදු යනවා, වැස්ස වැටෙනවා, ගස් හැදෙනවා, තනකොළ හැදෙනවා, හරක් තනකොළ කනවා, කිරි දොවා ගන්නවා. ආණ්ඩුව බුදි. එතන මොකද මෙහෙම ආණ්ඩුවක්? මේ කවු අපි කියනවනේ ජනාත්මා කියනවා 2.5කින් ආර්ථිකය වර්ධන වේගයක් ඇති වෙනවා. ඒක නිසා මන්දුමා එක ප්‍රශ්නයක් අහන්නේ. තමුන්නාස පිළිගන්නේ නැද්ද වර්ෂාවත් එක්ක අපේ රටේ දරජාතික නිෂ්පාදිතයේ සියලු දේවල් වලින් අපි ඉදිරියට යනවායි කියන එක තමුන්නාස පිළිගන්නේ නැද්ද? වැස්ස වහිනකොට ගොවිතැන් කරන්න පුළුවන් කියන බව මාත් දන්නවා. ඉතින් ඕක කියන රටේ ජනාධිපති කෙනෙක් ඕනේ. ඇයි ඉතින් ඒ වගේ වැස්ස වහිනකොට ආත්‍ය ගන්න ජනාධිපති කෙනෙක් ගැට ගහනවා පඹෙක්. ඒ වගේ සරල කතාවක්. ඒ වගේ සරල සත්‍යක් කියන එක අපරාධද? නෑ. ඉතින් ඕකටද ආණ්ඩුවක් තියෙන්නේ? ආණ්ඩුවක් ඒ වගේ සරල සත්‍යක් කියන එක අපරාධද? කෘෂිකාර්මික හේතුම් ගොවියට පහසුකම් ඒ මොකවත් නැතුව වැස්ස වහිනකම් බලන් ඉන්නවා මේ චතුර රටේ ආර්ථික මෙන්න මේ වගේ බරපතල සංඛ්‍යාලයකට කියන්නේ මොංගල් ආණ්ඩුවක් මේ තියෙන්නේ. වැස්ස වහිනකම් බලන ආර්ථික වර්ධනේ වේගවත් වෙන්න ඉතින් මෙවැනි නායකයෝ පාලකයෝ ඉන්න රටකට අබසරණයි දෙවි පිහිටයි කියන එක අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම අද කාලය අවසන් හොතක් කෙටියෙන් අවසන් කරලා ගිය පාරත් බලේපත්ලා ගිය සැරේ අතිගරු ජනාත්මා කිව්වේ 2017 වර්ෂයේ ලංකාවේ දුප්පත්කම දුරලීමේ වර්ෂය. හැබැයි ඒක ඉවර වෙනකොට ආසියාවේ මන්දපෝෂණ යටින් දෙවෙනි තැන ගන්න රට බවට ලංකාව පත් වෙලා ඊයේ මං අහන ජනාත්මා කියන මේ මාධ්‍ය වලට කියනවා 2030 ලංකාවේ දුප්පත්කම දුරු කරගන්න. 2017 දුප්පත්කම වෙන මොකද්ද දුරු කරුවේ? එහෙනම් මේ සංඛ්‍යාලය කරන ප්‍රකාශ මේ වගේ නහල්ලා රටේ ජනතාව මුණා කෙරුවත් අද වෙන රටතුර සිද්ධලා තියෙන්නේ මිනිස්සු තුන් වෙල කන්න නැති අඳින්න නැති හිඟා නොකා හිඟාගෙන රටක් වර මේරටපත් කරලා තියෙනවා. යහපාලන ආණ්ඩුවේ තුන් වසරක පුරාජයරුව කයිවාරු ඔච්චරයි. තුෂාර මන්ත්‍රීතුමා මේ 2030 වෙනකොට රටේ තියෙන ණය බර ටික නැති කරලා ඔක්කොම ගොඩ දාලා ඔලුව ඔස්සන්න පුළුවන් කියලා කියන්නේ 2030 වෙනකන් ඉන්නවද?
අපි අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙනවා චතුර අපි 2020 අපි අලුත් ගමනක් අලුත් මාර්ගයකට අපි යන්න බලාපොරොත්තු වෙනවා මම විශේෂයෙන් කියන්නට අවශ්‍යයි අපේ මේ රංජිත් සොයිසමන්තුමා කියපු විදිහට සාමාන්‍ය වර්ෂාවත් එක්ක ජලය අපේ ජන ජීවිතයේ අපේ ජීවිතවල තියෙන ප්‍රධාන කාරණයක් ජලයත් එක්ක තමයි කෘෂිකර්මාන්තයේ දියුණු වෙන්නේ අපේ තියෙන සියලු වගාවන් බවබෝක සශ්‍රීක වෙන්නේ අපේ පරාක්‍රමබාහු යුගයෙන් පටන් ගත්තාම අපේ රජ දරුවෝ පවා සූදානම් වුණේ වැව් අමුණු ටික පුරෝගන අටකොටු සරුසාර කරන එහෙම සශ්‍රීක ආර්ථිකයක් එක්ක ගිය රටක් සිංහල බෞද්ධ රටක් ගරුමන්තුමා තමුන්නාසේ වර්ෂාවට සාප කළාර වර්ෂාව විහිළුවක් කරලා ගත්තට වර්ෂාවත් එක්ක අපේ ආර්ථික වර්ධන වේගය අඩු වුණා දැන් තමුන්නාසෝ කියන තර්කයත් එක්ක ගත්තාම 3.1% අපේ ආර්ථික වර්ධන වේගයේ පහළ වැටෙන්න අපේ රටේ දළදේශීය නිෂ්පාදිතය තුළ කෘෂිකාර්මික ඉපැයීම් බරපතල ලෙස පහුගිය අවුරුදු 1-2 තුළ බලපාපු බරපතල නියඟය නිසා අපේ කෘෂිකාර්මික ඉපැයීම් බරපතල ලෙස පහළ වැටුණා. විශේෂයෙන් පොල් ත්‍රිකෝණයේ පොල් ආදායම් පහළ වැටුණා. කන්න 2-3 අපේ මහා කුඹුරු ආයවල් වලින් අපිට එන්න තිබිච්ච වීඅස්වන් අපිට ලැබුණේ නැහැ. තේ දළු ආදායම් කඩාන වැටුණා. රබර් ආදායම් කඩා වැටුණා. කෘෂි නිෂ්පාදනයේ කෘෂි ආර්ථිකය ඇදවැටීම තුලින් තමයි අපි 3.1% දක්වා අපි පල්ලම් බැස්සේ. ඉතින් තමයි ප්‍රශ්නයක් කරන්නේ මට උත්තරයක් දෙන්න ඕනද නැද්ද? තමයි ප්‍රශ්නයක් අහුවනේ. මම අහන්නේ දැන් හරියට දවස් 365න් යලමහ කන්නතේර හරියට වර්ෂාව ලැබිලා වැව් අමුණු පිරිතිරි ගිහිලා තියලා ආර්ථිකය සංවර්ධන වීමක් වෙනවනම් මං කියන්නේ මොකටද ආණ්ඩුව එකයි මං අහන්නේ. වැස්ස වැහුණා 2.5% වැඩි වෙනවනම් තව ටිකක් ඇස්සම් 5කින් වැඩි වෙන්නේ නැහැ. ඉතින් මොකටද ආණ්ඩුවක්? මම අහන්නේ ඒකයි. නෑ නෑ තමුන්නාන්සලාගේ තර්කය. එතකොට 3.1% මේ ආර්ථික වර්ධන වේගයේ අඩුවීම රජයේ පහළ වැටීම 3.1% පහළ වැටීම ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය කියන එක තමුන්නාන්ස තර්ක කරනවා නම් පැහැදිලිව පොර ගහන්නේ කොහමද? පොර ගහන්නේ කොහමද? නිෂ්පාදනයේ සමර නොවීම ඒ සියල්ලින්ද පොර තමුන්නාන්සේ හොඳ ආකාරම දන්නවා අපි සෝමාලියාව ගත්තාම උගන්ඩාව ගත්තාම අප්‍රිකානු රටවල් වල ගත්තාම මන්ද පෝෂණය සාගින්න මොකක්ද හේතුව උග්‍ර ජල හිගය රටේ රැස්ස එහෙම බලපාන්නේ රටේ අනේ ගරුමන්තුමා මේ සරල සත්‍ය තේරුම් ගන්න උග්‍ර ජල හිගය මමත් ලංකාවේනේ වගා කළ නොහැකි වගා බිම් වල ගරුමන්තුමා පෝර සහනාධාරය දුන්නා කියලා කාන්තාරයකට ගිහිල්ලා පෝර ගහලා වැඩක් නැහැ තමුන්නාන්සලා මේ 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 පෝර කතන්දරයක් අදගෙන ගොවිව උස්සන්න නතර ඉඩමකට නිකන් පෝර ගහලා වැඩක් නැහැ බෞභෝග පීදන්නේ නැහැ. ඉතින් මේ මේ කාරණේ නිසා තමයි අපේ දළ ජාතික නිෂ්පාදිතයේ පහළ බැස්සේ අපි සන්තෝෂ වෙනවා. මේ වර්ෂාවත් එක්ක අපේ සියලු බෞභෝග ඔල ආදායම් කෘෂි නිෂ්පාදනය පොර දීපු වැඩ කියන්නේද කෘෂි නිෂ්පාදනය මෙන්න මගේ මෙන්න මහින්ද රාජපක්ෂේ කාලේ මට වෙලා 250 දීපු පොර මෙන්න මෙන්න පොර බෑග් එක බෑග් එක ගැලලා තියෙනවා බෑග් එක හරිද මෙන්න මෙන්න විතරයි ගැලලා තියෙනවා මම වෙලා 350 දීපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ යහපාලන පොර මෙන්න රජපක්ෂේ කෘෂිගේ පොර මෙන්න පොර බෑග් එක මෙන්න දීපු පොර දැන් අහනවා විහිළු සපයන්න බෑ දැන් අහනවා ගොවි නිෂ්පාදනය කරලා පොර දෙන්න එපා ගොවි නිෂ්පාදනය වැඩි වෙන්න විකාර පිස්සු කතා කරන්න එපා පිටිය තුල ගෝණි වෙස් යන්න තමුන්නාස ගෝණි වෙස් කෘෂි ආර්ථිය කඩන්න හේතුව කෘෂි යෙදවුම් නොදීපු හින්දා 350 පොර 3500 වෙනකොට ආර්ථික කණ එක පිළිගන්න මේ රත්නපුරයේ ඉඳගෙන ඔය කතා කතා කරන්න එපා මේ රටේ දිස්ත්‍රික්ක 12ක් වතුරෙන් සශ්‍රීක වෙනකොට දිස්ත්‍රික්ක 12ක් මේ ජලයේ නිසා පුදුමාකාර විදියට ජලයේ හිරේ පීඩා වෙනවා කෘෂි කරන විශාල දායකයන් මට එක දෙයක් කියන්න තමුන්නාසේ මොකටද ඔය පොර වරුද කියන්නේ පොර වරු කියනවද මොකටද කියනවා කියන්නකො යහපාලන ආණ්ඩුව පම්පෝර ගහන්න පොර නිකන් දුන්නා කියන කේ හිතන්නේ කියලා මම තමුන්නාසේ කියනවා කියනවා මන්නද තමහස් කියනවා කියනවා මේ වැඩසටහන නිමා කරන්න ඕන මොන කැහැල් මලක් ඕක තමයි ඔය බොහොම කැහැම්මල් මේ රට දැනගන්න ඕන හොඳයි මන්නේ තමයි මේ අපි මාතෘකාවෙන් මාතෘකාව දැස දාවත් ආපහු දැන් ඔබතුමා කියන නෑ ඔබතුමා කියන වගා ළම දැන් 2.5%කින් ආර්ථිකය දියුණු වෙනවා හොඳයි වගාවක් නැහැ දැන් හරි කියලා දැන්
අවිච්ච හැදිච්ච කෘෂි භෝග ටික විකුණ ගන්න බැරි නේද වට්ටක්ක වලට මිලක් නැති වෙනකොට අඩු ගානේ වී ටිකට මිලක් නැති වෙනකොට වී නිෂ්පාදන අතිරික්තයක් තියෙන මොහොතේ ඔබතුමාලගේම කෘෂි කර්මමත්තුමා තමයි කිව්වේ මේක යම්කිසි ප්‍රතිපත්තියක් නෑ වගා කරන විදිහ අඩුවක් තියෙනවා ඊළඟ පාර මෙච්චරක් වගා කරන්න ඕනේ වගාව ටිකක් අඩු කරන්න ඕන කියලා ඒක බලපෑමක් උනේ නැද්ද ඒක 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 චතුරයි ඒකත් සාමාන්‍ය සරල සත්‍යයක් මේ වෙළඳ පොළ නිදහස් වෙළඳ පොළ ක්‍රියාදාමය තුල අධික සැපයුමක් ඕනෑම දෙයක් තුළ එනකොට ඒකේ මිල මට්ටම් පහළ වැටෙනවා ඒ ඒ ඒ ඒ ස්වභාවික ක්‍රියාදාමය තුළ. අපි මං හිතන්නේ රජයක් හැටියට අපි උත්සාහ කරන්නේ බුලත් වවනකොට සියලුම දෙනා බුලත් වවනවා. වටක හිරවනකොට සියලුම ගොවීන් වටක හිටවනවා නම් කැකිලි හිටවනකොට මෑ හිටවනකොට සියලුම අය ඒක හිටවනවා නම් ඇත්තටම ආණ්ඩුවක් ඕනේ නැහැනේ. රජයක වගකිය යුතු රජයක වටිනා වගකීම වෙන්නේ ගොවියන් පාලනය කිරීම ගොවියන්ට අවශ්‍ය වෙන උපදෙස් ලබා දීම රටට මෙන්න මේ 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 ආහාර වර්ගයේ මෙන්න අවශ්‍ය වෙන වාර්ෂික අවශ්‍යතාවයේ දැනුම් දීම වෙළඳ පොළ පහසුකම් සපයා දීම රජයේ වක්කීමක් නෙවෙයිද වෙළඳ පොළ පහසුකම් සපයා සීතාගාර පහසුකම් ගබඩා පහසුකම් ප්‍රවාහන පහසුකම් රජයේ වක්කීමක් නෙවෙයිද ඒකත් රජයේ වගකීමක් රජයේ වක්කීම ඉෂ්ට කරලා තියෙනවා රජයේ වගා නැමුවා ඒ වක්කීම රජයේ ඉෂ්ට කරලා තියෙනවා රජයේ වගකීමක් ගරුමන්තුමා ඒ වක්කීම රජයේ ඉෂ්ට කරලා තියෙනවා ගබඩා පහසුකම් තියෙනවද? සීතාගාර පහසුකම් කියනවා ඒක සීතාගාරයක් තියෙන තැන. ඇයි ඒ වංකී මම හදුතන කියන්නේ? තමුන්නාසර මම මේ මං කියන දේ තමුන්නාසර තේරෙන්නේ නැහැ. නෑ තේරෙන්නේ. ගොවියාව පාලනය කරමින් ගොවියා හැසිරවීම වගකිය යුතු රජයක මේ වගකීම. හැම කෙනෙක්ම මේ රටේ ඉන්න සියලුම දෙනා වට්ටක වගා කරුවොත් වට්ටක කන්න බෑනේ මුළු රටටම. දැන් ඒ කියන්නේ මේ මේ වෙලාවේ පාලනය වෙලා නැහැ කියන එකනේ. විශාල වශයෙන් බාධා කළා. දැන් මට විශේෂයෙන් කියන්නේ මේ ගිවිසුම පිළිබඳව මේ ලෝකයේ දකින්න නැති ලිඳේ ඉන්න මැඩියෝ වගේ අපි මේ කතා කරනකොට වැරදි. ඉන්දියාව තුල ඇමරිකාව ආයෝජනය කරලා තියෙනවා. චීනේ දැන් අපි දකින ලොකුම බලවතා චීනේ වගේ ආර්ථිකය වහලා තිබිලා දැන් ඇරිලා ඉන්න රටකත් ඇමරිකාව වගේ රටවල් අද ආයෝජනය කරලා තියෙනවා. හුවෙයි වගේ සමාගම් අද ආයෝජනය කරලා තියෙනවා. මේ ලෝක වෙළඳ හුවමාරුව මේ ආර්ථික සංසිද්ධිය තුළ මේ ගෝලීයකරණය තුළ අපි නිරන්තරයෙන්ම මේ කොල ස්ප්‍රීතු හා ඇල්කොහොල් වැනි භාණ්ඩ මත පනවා ඇති බදු රජයේ වැදගත් ආදායම් මූලාශ්‍රයන් බැවින් එම භාණ්ඩ නිෂේධ ලයිස්තුවේ රඳා ගනිමින් ආදායම් සුරක්ෂිත කොටගෙන ඇත. අපි පහුගිය 2017 වර්ෂයේ ආනයනය කරපු ඇමරිකන් ඩොලර් 1293ක් වටිනා භාණ්ඩ වලින් ගත්තාම ඇමරිකන් ඩොලර් 750ක්ම සිංගප්පූරුවෙන් සිදු කරපු මුළු ආය ආනයන ප්‍රමාණය. ඒක 160ක්. ඒ 160ක්ම පෙට්‍රෝලියම් හා ඒ ආශ්‍රිත භාණ්ඩ වන අතර. අපිට අපේ බදු ආදායම වැඩියෙන්ම ලැබෙන අයිතමයන් අපි මේ ලයිස්තුවේ ඒ විදිහටම සුරක්ෂිත කරගනිමින් අපි අපේ බදු ආදායම අපි රඳවගෙන තියෙනවා. තමයි පිටු 1200 තියෙන එක මේ මං හිතන්නේ පිටු කාගෙන් හරි අහගෙන කියනවා මිසක් ඔක කියවල නෑ ගරුමන්තුමා. එතකොට මට තව පොඩ්ඩක් කියන්න ඕනේ. දැක්කද? එතකොට ගිවිසුම බලාත්මක වහම නිදහස් වන 3500ක් අර භාණ්ඩ 3500ක් තීරුබදු රහිතව නිදහස් වෙනවා කියනවනේ. ඒක මේනකටත් තියෙනවා. ඒක මේනකටත් ක්‍රියාත්මක වෙනවා. මේ වෙනකටත් ක්‍රියාත්මක වෙන දේවල්. හොඳයි අවසන් කරලා. සිංගප්පූරුව 95ක්ම 90 මං හිතන්නේ 90ක් හෝ 95ක් බදු වලින් නිදහස් කරලා තියෙනවා. අපි 80කට ගිහිලා තියෙනවා. ඕනම මට තප්පර 30ක් දෙන්න මට ගොඩක් බාධා කරලා. නෑ පහතර කාලයක් දීලා තියෙනවා. ක්‍රියාත්මක කිරීමෙන් විනාඩියක් දීලා තියෙනවා. අවාසි සාපේක්ෂව හොඳයි දෙපැත්තරම හුවමාරුවිය හැකි අපි හැමතිස්සෙම බලන්න ඕනේ වැඩිම අපි කෙටි විරාමයක් සඳහා යලි ප්‍රධාන පාලක මැතිතුමා කියමු වෙලා ඉන්න. වැලිත් වාද පිටිය සමග සජීවීව එකතු වෙන්නේ ගාමිණී ලොකු ගේමන්ත්‍රිතුමා ආර්ථික වශයෙන් ලබා තිබෙන ප්‍රගතිය සහ ගිය වසරේ ඇතිවෙච්ච පසුබෑම් සම්බන්ධයෙන් තමයි මේ මෙතුමාලගේ චෝදනාව එල්ලුනේ. පළවෙනි එක තමයි මේ රටේ කෘෂිකර්මාන්තය කඩා වැටීම. ඒකට ප්‍රධාන හේතුව තමයි පෝර සහන ආධාර නැති වෙච්ච එක. ඒක අපි නෙමෙයි අද
මේ රජයේම පිළි අරගෙන තිනවා පෝර සානාධාරයේ නොදීපක වැරදි කියලා. මම දැක්ක සදිත් ප්‍රේමදාස තමුන්නාසල උපනායකයා කියනවා පෝර සානාධාරය නොදීපු අංගුල් දරුවන්ගේ ඇඳුම් නොදීපු හින්දා තමයි අපි පරාජයට පත් වෙන්නේ. තමුන්නාසලේ වැරදි පිළි අරගෙන තියෙනවා. දරුවන්ට ඇඳුම් දුන්නේ ගරු අමතුමා අපේ රජයක් තුල. හරි හරි. එතකොට ඔබතුමාත් හිටියා. ඔව් ඔබතුමාත් හිටියා. මේ මේ දැන් ඇඳුම් නෙමෙයි දැන් වවුචරේනේ. දැන් තමුන්නාසලගේ නායකයෝ කියනවා මේ වවුචරේ දීපු එක පෝර සානාධාරය නොදීපු එකට පිළි අරන්. තමුන්නාසලේකට තර්ක කරන්න යන්න එපා. තමුන්නාසලේ ආණ්ඩුවේ වැරද්ද බාර අරගෙන තියෙනවා. ඒ බාර ගැනීමේ ප්‍රතිඵලය තමයි මේ පෝර සානාධාරය දැන් දෙන්න පටන් අරන් තියෙන්නේ. මමත් හොඳට ගොවිතැන් කරන මිනිස්සේ. මම වීපුසල් 30-40ක් වැඩ කරනවා. මේ සැරේ මුල් වපුරපු කාටවත් බඩ පෝර හම්බුනේ නැහැ. දැන් තමයි පෝර ටික දෙන්නේ. වැඩි ගන්න තමයි පෝර අරන් දැම්මේ. මට පළපුරුද්දක් තියෙනවා ඒකේ. මේ ගොවිතැන පිළිබඳව. අනිත් එක තමුන්නාන්සේ මේ සිංගප්පූරු ගිවිසුම ගැන තෙල් කිව්වා. තෙල් සංස්ථාව සිංගප්පූරුවෙන් තෙල් ගන්න පටන් ගත්තේ අද නෙමෙයි පටන් ගත්ත දවසේ ඉඳලා අද තමුන් ඒ ගත්තේ මේ ගිවිසුමකින් නෙමෙයි ලෝක වෙළඳපොළ ඉතින් අපි ඒක තායි කියන්නේ මේ ගිවිසුම තුල නෑ නෑ ඒක නෑ මේ ගිවිසුම තුල නෑ නෑ මේ ගිවිසුම තුල ඒක අදාළ වෙන්නේ නෑ ඒ බදු ආදායම් ඒ විදිහටම රඳවාගෙන තියනවා කියන එක බදු ආදායමක් නෑ ඒක ඒක තෙල් සංස්ථාව තෙල් ගත්තාම මේ රජය තමයි බදු දාන්නේ දැන් තමුන්නාන්සල ඊයේ පෙරේද දානව පත්තරේ තෙල් මිල 2005 දී ඩොලර් 70යි කියලා. බොරුනේ දාන්නේ 105යි. අපි ගත්තේ 105. මේ තියෙන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අවුරුද්දෙන් අවුරුද්ද. 2014 දී තෙල් මිල මේ 115යි. 105යි 757යි. 2014 දී 96729යි. තමුන්නාසල 49යි 2015 දී 49 49 බින්දුවක්වත් අඩු කරේ නැහැනේ අනිත් පැත්තෙන් තමුන්නාසල මොකද තෙල් වලට කිව්වේ තමුන්නාසල මැතිවරණේ ජනතාවට දුන්නේ පොරොන්දු මොකද්ද ඉන්ධන වල රජය කරන කෝටි 4000ක අධික තීරුමක් දිවත් කර ඉන්ධන මිල අරුගෙන් එයි වාසී මහජනයට ලබා දෙන්නේ මේ තමුන්නාසලගේ පොත දැන් කියන ලෝක වෙළඳපොලේ වැඩි තෙල් මිල වැඩි කරනවා. ඇයි මේ බද්ද අයින් කරන්නේ නැත්තේ? තමුන්නාසලා පොරොන්දු වුණානේ. මේ තියෙන මේ කරන් කීවල බලන්න. ඉන්දියාවෙත් වැඩි කළා. ඉන්දියාවේ කතන්දරයක් නෙමෙයි. ඉන්දියාවෙත් වැඩි කළා. ඉන්දියාවේ වැඩි කළා. ඉන්දියාවේ කතන්දරයක් නෙමෙයි නෙමෙයි. මේ ඉන්දියාවේ කතන්දර මේක ලංකාවේ කතන්දරය. ඉන්දියන් රුපියල් ලංකාවේ ඉන්දියන් රුපියල් 76කට පෙට්‍රල් ලීටරයක්. ඉන්දියාවේ කතන්දරයක් අපිට උනේ කරන්නේ නැහැ. ඒක රුපියල් 180ක් විතර රජයේ තමුන්නාසලා බලයට පත් වෙනකොට මිනිස්සුන්ට මහජනයාට පොරොන්දුුනේ එහෙමයි මහජනයා ඒ බලාපොරොත්තුෙන් තමුන්නාසලා පත් කරේ දැන් මේ එක එක බයිලා කියලා හරියන්නේ නැහැ වී බිලියන් රුපියල් 50ට ගන්නවා කිව්වා අන්තිමට මිනිස්සු රස්තියා දුනා වී ස්ටෝර් ගාව ගිහිල්ලා තමුන්නාසලා කිව්වා වී වපුරන වැඩි ලක්ෂ ගණක් අයින් කරන්න ඕනේ කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කොහේ නැන්නේ තමුන්නාස කියන එක කරනවනේ හෙක්ටයාර් ලක්ෂයක් අයින් කරනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තියෙන්නේ මිනිසුන්ව දැනුවත් කරලා ඒක හරියට පරිපාලනය කරන දැන් වට්ටක්ක වැඩිම වපුරුවයි කියලා තමුන්නාස කියන එහෙනම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැරද්දනේ තමුන්නාසලා ගාණ්ඩුවේ වැරද්දනේ එහෙනම් කන්න ගොබින් කැඳවලා ඒ කන්නේට මොනවද වැඩ කරන්න කියලා දැනුවත් කරන්න ඕනේ දැන් ඉස්සර එහෙම නෙමෙයි කන්නේ කැඳවලා මෙන්න මේ වර්ගයේ වීමේ කාලට හොඳයි මේ කාලට වතුර දෙන්න පුළුවන් මෙච්චරයි මෙන්න මේ මාස 4 වීවිපු වපුරන්න නැත්නම් මාස 3 මාර වීවි වපුරන්න නැත්නම් දවස් මාස 3 වීවි වපුරන්න එහෙම උපදෙස් දෙනවනේ උපදෙස් දෙනවා විතරක් නෙමෙයි ඒක වපුරුවාම ඒකට ඕනේ පෝර ටික ඒකට ඕනේ බේත් ටික ඒකට ඕනේ උපදෙස් එහෙනම් තමුන්නාන්සලාන්ට මුකුත් කළා නෑ වහින එකම් බලා ඉන්න GDP එක වැඩි වෙන එකම එහෙම කොහෙද ආන්නු තියෙන්නේ අද මේ රටම කුෂිකර්මෙන් බිමට වටලා තියෙන්නේ වැඩපිළිවෙලක් නෑ අයාලේ ගිය ගොවිතැනක් තියෙන්නේ ඉතින් ගොවිය තමන්ට හිතන හිතන එක වැඩ කරනවා. ඒක රජේ වැරද්ද නෙමෙයිද? තමුන්නාසලා මේ ආර්ථිකේ කඩාවැටේ තමුන්නාසලාගේ කිසිම දැනුමක් නැති ආර්ථික වැඩපිළිවෙල හින්දා. දැන් ගරු මට ප්‍රශ්නයක් ඔබතුමා දැන් මහා උදාරුවෙන් කිව්වා අපේ රටේ කුඹුරු හෙක්ටයාර් මෙච්චරක් වැඩ කරනවා වැඩි කුඹුරු හෙක්ටයාර් මම නෙමෙයි තමුන්නාසලා නෑ නෑ ඔයගොල්ලන් ඇමතුමා ඔයගොල්ලෝ ඇමතුමා ඒක තමයි ඒක දැන් තමුන්නාසලා විවේචනය කළානේ ඔව්
ඔය තමුන්නාන්සේ ඔය කියන වැඩපිළිවෙලම තමයි ඒ අනුගමනය කළේ. එතකොට අපේ රටට අවශ්‍ය වෙන බඩේරුඟු නිෂ්පාදනය, අපේ රටට අවශ්‍ය වෙන මුං ඇට කව්පි අනෙකුත් ධාන්‍ය නිෂ්පාදනය, ඒ වියලි බෝග අපිට ඒ ගොවියන් පාලනය කර ගැනීමක් තමයි අපි කියන්නේ. නමුත් තමුන්නාන්සර ඒකත් ගිනි ඇවිලෙව්වා. තමුන්නාන්සර ඒකත් ගිනි ඇවිලෙව්වා. මෙන්න කුඹුරු ගොවියා කුඹුරු ගොවි තරෙන් එළියට දක්වන්න හදනවා. තමුන්නාන්සර හිතර වෙලාවට හිතර ඉන්නවා. තමුන්නාන්සර එනමි මම ඒකත් පැහැදේ. තමුන්නාන්සර එන කාලේ වෙනකොට මේ රටේ ඉරිගුවලේ ස්වම්පෝසු රටින් ගේන දුන්නේ නැහැ. සෝයා ගේන්න රටින් දුන්නේ නැහැ. මේ රටේ ඔක්කොම ගෝරම කුකුල් කෑම හදන නිෂ්පාදක ගත්තේ ලංකාවේ දේශීය මේවා ඒකට ඉරුගු ඒකම අපි අපනානය කරයින්ගු. අර අනුරාධපුරයට යන මහා සිලින්ඩර් ටයිප් ස්ටෝරු හැදුවේ ඒ කාලේ. ඒ හැදුවේ මේ රටේ ගොවියන්ගේ ඉරුගු ටික වාරයට අරගෙන තැන්පත් කරගන්න. එහෙම වැඩපිළිවෙලක් ගියේ. අද ඉරුගු පිටරටින් ගේනවා. අද ඉරුගු පිටරටින් ගේනවා. දැන් ප්‍රීමා එකට ඉරුගු පිටරටින් ගේන්න දෙනවා. ඒ කාලේ ගේන්න දුන්නේ නැහැ. සෝයා ගේන්න දුන්නේ නැහැ. මේ රටේ නිෂ්පා මුංගට වලට බදු දැම්මා. මේ රටේ මුංගට ගෙනෙන්න ඉඩ දුන්නා. වවන්න ඉඩ දුන්නා. කිරි ගොවින්ට අලුත් හරක් ගෙනල්ලා ඒවා දුන්නා. අද තමුන්නාන්සේ ඒ හරක් ටික කොම්පිටිටිව් එකට දුන්නා. මෙහෙම රටේ වැඩපිළිවෙල දැන් එදා බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ ජාත්‍යන්තර ආධාර හම්බුනේ නැද්ද? චීනෙන් ගත්ත ආධාර වලින් අපි කෝල් ගෑස් එක පටන් ගත්ත අද ගෙවල ඉවරයි. හයිවේ සැදුවා ගෙවල ඉවරයි නේද? ආ ගල්ලංගුරුවේකට ගත්ත සල්ලි ගෙවල ඉවරයි. හවුද ගෙව්වේ? ගෙව්වේ ආණ්ඩුව. කොහමද ගෙව්වේ? ගෙව්වේ ආදායම් ගත්ත ආදායම් වලින්. මේ ආදායම හදලා බලන්න. ආදායම් වලින් ගෙව්වා. ඔව්. තමුන්නාන්සේ වගකීමෙන්ද කියන්නේ? වගකීමෙන් කියන්නේ. වගකීමෙන්. මට සංඛ්‍යාලේඛන පෙන්වන්න පුළුවන්ද? මට පෙන්වන්න ඕනේ වගකීම. නෑ 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 නෑ. රටට බොරු කියන්නපා. රටට බොරු කියන්නපා. සංඛ්‍යාලේඛන පෙන්වන්න. තමුන්නාන්සේත් එක්ක ඕන නම් තව දවසක් එන්න විවාදයකට මම. තමුන්නාන්සේ ඕන නම් කටු දෙක කියලා පෙන්වන්න. මම වගකීමක් හදුව කියන්නේ. දැන් තමුන්නාන්සේ ගාව ඇතිනේ දැන් ඕවා මට මයගාව තීනින්ද තමයි කියන්නේ. ඒක තියෙනවනම් කරුණාකරලා ඔක්කොම පෙන්වන්න. වෙන වෙන මම දන්නේ ඉඳ කියන්නේ. තමුන්නාන්සේට පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ගන්න පාර්ලිමේන්තුවේ විවාදයක් ගන්න මම කරුණු කරලා පෙන්වන්න තමුන්නාන්සේට. එහෙම වගකීමක් ගැතුව ගන්න. දැන් තමුන්නාන්සේ කියන සංගිරලයක වික්කා කියලා. ඔබ රොයියෙක් කවුද වික්කේ? තාජ්‍යක කවුද වික්කේ? ට්‍රාන්ස්ඒෂියාක කවුද වික්කේ? ඉන්ටර්කන්ටිනල් එක කවුද වික්කේ? එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව තමුන්නාන්සේ තිරපු කාලේ වෙන්න ඇති. තමුන්නාන්සේ මං හිතන්නේ මේ සංචාරක ක්ෂේත්‍රය සංචාර කමිටු කාලේ මම පාර්ලිමේන්තුවේ තමුන්නාන්සේ සංචාර කමිටු කාලේ නේද විකුණලා තියෙන්නේ. ඔව්. සජ්ජාතික පක්ෂය ආණ්ඩුව එක මට ගුරුන්නේ මම සංචාර කමිටු කාලේ එහෙම නෙමෙයි. සංචාර කමිටු කාලේ අපි දෙනවා අපි බලා ගන්න ඔබතුමා හිට පොඩ්ඩක්. අපි ගන්න දෙනවා මේ ඔබතුමා මූලික කියලා විකුණලා තියෙන්නේ. තමුන්නාන්සේ මම සංචාර කමිටු පොඩ්ඩක් ඉන්න. නෑ මම සංචාර කමිටු නිකන් බොරුවට කෑ ගහන්න එපා. මම සංචාරක අමාත්‍යාංශයේ 2002 මේවා පටන් ගත්ත 1977 හරිද? ඉන්ටර්කන්ටිනල් හෝටලේ පටන් ගත්ත ටජ් 79 89 83 ඒවා ටජ් ඒවා ඔක්කොම 83 පත් කළා තිබුණේ. මම කියන්නේ ගන්නේ කොමිස් එක අහන්න ගන්න රනිල් වික්‍රමසිංහ ඒක කොමිස් එක දුන්නේ රනිල් වික්‍රමසිංහ හරහා අන්නයාගෙන් අහන්න මෙතුමා මේ හෝටල් එක විකුණලා නිමෙට වැටෙන් එහා පැත්තට හෝටල් එක වික්ක නෙමෙයි එහා පැත්තේ ඉඳලා අපිට චෝදනා කරනවා නිකන් බයිලා කියන්න එපා අපි එතකොට එක්සත් ජාතික පක්ෂයේ වැදගත් ප්‍රතිපත්ති චාණ්ඩුවක් ඒ කාලේ ජයජාවදන මහත්තයලා සිංගප්පූරුවත් එක්ක රිටෝට් හැදුවේ නෑ ලංකාවේ රිටෝට් ෆීට්‍රේඩ් සෝන් එකක් හැදුවා ඔක්කොම ආයෝජක මෙතනට ඇවිල්ලා අපනයනය කර ඇයි ඒවා දැන් අමතක වෙලා තියෙන්නේ අද මේ රට විකුණන ව්‍යාපාරක රනිල් වික්‍රම ඒකයි මේකේ වැරද්ද එදා එක්සත් ජාතික පක්ෂය තමයි නිදහස් වෙළඳ කළ අප ඇති කරේ ඇති කළ ආයෝජක මෙහාට ගෙන මේ රටෙන් අපනයනය කර අද කරන්නේ ඒ රටෙන් මේ දැන් මේ රටේ කරන්නේ වෘත්තිකයෝ ගේනවා උත්තුගල අපේ උත්තුකෙන් තින අයිතිය නැති කරලා ගන්න. ඒකටයි අපි විරුද්ධ. හොඳයි බෙන්ම ස්තුති. අපි වෙලාව බලමු. ඔයාලිත් වාද පිටිය සමග සම්බන්ධ වෙන්නේ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ප්‍රශ්න ගණනාවක් මතු කරලා තිනෝ දැනටමත් මේ රජය පාලනය කිරීමක් කරේ නැහැ කෘෂිකර්ම කියන චෝදනාව මෙතුමා දීර්ඝ වශයෙන් මෙල්ල කරපු චෝදනාව. ඔව්.
චතුර මම පටන් ගන්නම් විශේෂයෙන්ම දැන් මේ අපි මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ සිංගප්පූරු දෙක අස්සම් කරපු මේ ගිවිසුම ගැන මේ සාකච්ඡා යන හින්දා දැන් ඒකේ තියෙන අපිට එල්ල වෙන චෝදනා කරන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. ඒ කරුණු කීපය තමයි විපක්ෂයේ හැටියට මේ පෞගිය දවස් ටිකේම අපිට එලා කරන චෝදනා හා මෙතන මතු කරපු කරුණු. දැන් ඒකෙදි පළවෙනි කාරණේ හැටියට මම කියන්න කැමති දැන් මේ ගිවිසුම තුල අන්‍ය ජාතිකයන්ට මෙරරට සේවය සඳහා පැමිණිය හැකිද? කිසිසේත්ම නොහැක. යම් යම් මත පළ කර ඇති ආකාරයට ඉන්දියානු, මැලේසියානු හෝ වෙනත් කිසිදු රටක අග්‍රහා බලාත්මක ජාතිකත්වයක් සහිත පුද්ගලයෙකුට ශ්‍රී ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම හරහා කුමන තරාතිරමක සේවයක් කිරීමට හෝ ශ්‍රී ලංකාවට පැමිණීමට කිසිදු අවස්ථාවක් ලබා දී නොමැත. හරි. එතකොට ඒ එකක් ඒක කාරණාවක්. ඊළඟ කාරණාව තමයි තව එකක් තියෙනවා අපිට චෝදනාවක්. එවැනි කාණ්ඩවලට අදාළ වන සිංගප්පූරු ජාතිකයන්ද වසර 5ක පළපුරුද්දක් හා අදාළ සමාගම තුල අවම වශයෙන් වසරක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබිය යුතු අතර ඔවුන්ගේ ඇතුළු වීමද ආරම්භයේදී වසර 2කට හා සේවා දිගු කිරීම සහිතව වසර 5කට උපරිමයකට යටත් වනු ඇත. එම නිසා සිංගප්පූරු සමාගම්වලට වෙනත් ජාතිකයන් සේවයට බඳවාගෙන ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා යොවිය හැකි බවට සිදු කරන ප්‍රකාශ අසත්‍ය වේ. එතකොට ඒකෙදිත් අපි ඒ කාරණා පෙන්වලා දීලා තියෙනවා. ඊළඟ එකට පොඩ මම මේකට ඉවර කරලා මහනවාද? එතකොට එමෙතුම මේක ඉවර කරලා මහන්න. ඊළඟ එකට තමයි කිසිසේ ඊළඟ එක තියෙනවා මේ ගිවිසුම හරහා වෘත්තිකයන් ශ්‍රී ලංකාවට එවන්න පුළුවන්ද කියන එක. ඒ ගිවිසුමේ තියෙනවා කිසිසේත්ම නොමත කිසිදු නිදහස් වෘත්තිකයෙකුට හෝ සේවකයෙකුට මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අවස්ථාව හිමි නොවේ. ඊළඟ කාරණාව තමයි විදේශීය ඉංජිනේරුවෙකුට හෝ ගෘහ නිර්මාණ ශිල්පියෙකුට අදාළ වෘත්තීන් යෙදීමට මෙරට පැමිණීමට නව අවස්ථාවක් මේ හරහා ලබා දී නොමැත. ඒවත් කිසිසේත්ම ලබා දෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා අනුශාසකත්ව හා උපදේශක ඉංජිනේරු සේවා. රයිට්. ආ උපදේශන හා මූලික සැලසුම් උපදේශන සේවා. ඒ කියන්නේ ඇඩ්වයිසරි ඇන්ඩ් ප්‍රී ඩිසයින් ඇඩ්වයිසර් සර්විසස්. කාණ්ඩවලට අදාළව මෙම ගිවිසුමේ ඔස්සේ බැඳීම් ඇති කරගෙන තිබුණද එම බැඳීම් සේවා සපයන්නාගේ දේශ සීමා අතර කිසිදු සංචරණයකින් තොරව අන්තර්ජාලය වැනි මාධ්‍ය හරහා සපයන සේවාවන්ට අදාළ බැඳීම් බැවින් ඒ හරහා කිසිවෙකුට මෙරට පැමිණීමට හැකියාව නොලැබේ. ඊළඟට තව එකක් තියෙනවා මෙම ගිවිසුම් සකස් කරන ලද්දේ එතකොට දැන් මේ තන තව චෝදනාවක් තියෙනවා මේවා දේශීය කර්මාන්තයට බලපානවයි කියලා මේ 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 ගාන ගිවිසුම් මේ රටේ දේශීය කර්මාන්ත කරුවන් ඒගොල්ලන්ව අධෛර්යමත් වෙන්න පුළුවන් කියලා. ඒකෙදිත් මේ ගිවිසුම හදන්න කලින් ලංකාවේ වාණිජ මණ්ඩලය හා වෙළඳ සංගම් සමඟ පුළුල් සංවාදයක් කරලා තමයි මේ ගිවිසුම් වලට එළඹලා තියෙන්නේ. ඊළඟට චතුර මේ මෙතුමා කිව්වා වගේ අර සමහර භාණ්ඩ තියෙනවා. ඒ කියන්නේ පෙට්‍රෝලියම් ආශ්‍රිත භාණ්ඩ. ඒවා එකක්වත් වත්තරන්. ඒවා එකක්වත් අපි මේ මේ ඒ ඒවා ඒ ඒ තීරුබදු මේ අඩු නොකරන ලයිස්තුවට ඒවා ඇතුළත් වෙන්නේ නැහැ. ඒවා මේ මුතුමා කිව්වා වගේම ඒවා දනුත් ඉම්පෝට් කරනවා. ඒවා ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ පෙට්‍රල් විතරක් නෙමෙයි පෙට්‍රෝලියම් ආශ්‍රිතව තියෙන අනිකුත් භාණ්ඩ හා රත්තරන් ඒවා ඔක්කොම ඒ විදිහටම තියෙනවා. එකක්වත් මේ තියෙන ගිවිසුමට අදාළ වෙන්නේ නැහැ. එතකොට දැන් ඊළඟ දේ තමයි දැන් මේ ලෝකය සිංගප්පූරුවත් එක්ක මේ වගේ ගිවිසුම් ඇති කරලා තියෙන්නේ අපි විතරක් නෙමෙයි. ජපානය, ඔස්ට්‍රේලියාව, චීනය, ඉන්දියාව, නව සීලන්තය, දකුණු කොරියාව ඒ වගේ රටවල් පවා මේ සිංගප්පූරුවත් එක්ක මේ වෙළඳ ගිවිසුම් ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් අපිත් මේ රටක් හැටියට මේ දිවිපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් වලට යන්නේ මොකද දැන් අපිටත් උවමනා වෙලා තියෙනවා මේ ලෝකෙත් එක්ක මේ ඉදිරි ගමන යන්න. ද ඔබතුමා කිව්වා වගේ අපි කාලයක් 77 ඉඳන් අද වෙනකන් ආපු මොඩල් එකක් මේ ආර්ථික ක්‍රමේ තියෙනවා. හරි. ආයෝජකයන් ආවා. අපි ෆ්‍රී ට්‍රේඩ් සෝන් හැදුවා. ආයෝජන කලාපවල හැදුවා. නමුත් අද ලෝකේ එහෙම නෙමෙයි. අපි දන්නවා අද අපිට වඩා බංගලාදේශය, නේපාලය වගේ රටවල් වලට ගියාම අපිට වඩා ලේබර් චාර්ජ් එක. ඒ කියන්නේ ශ්‍රමය අඩුවෙන් ලබා ගන්න පුළුවන්. එතකොට අද හොඟාක් දුරට ආයෝජකයන් ඇදෙන්නේ බංගලාදේශය, වියට්නාමය, නේපාලය, මියන්මාරය වගේ රටවල් වලට යනවා. මොකද ලංකාවට වඩා අඩු ශ්‍රමිකයන් ගන්න පුළුවන් ඒ රටවල් වලට ගියාම.
එතකොට අද ලෝකයේ ආර්ථිකයේ ගමන් කරන්නේ වෙන තත්ත්වයකට. මොකද 77 ඉඳන් අපි 94 2015 වෙනකන් ආපු තත්ත්වේ නෙමෙයි දැන් ලෝකයේ තියෙන්නේ. එතකොට දැන් අද ලෝකයේ යන්නේ සේවා හා ඒ සේවාවන් එක්ක යන ආර්ථිකයක් තමයි ලෝකයේ තුල තියෙන්නේ. එතකොට අපි ඒ තියෙන නව රෙබරල් වාදී ඒ දැක්මත් එක්ක අපි යනවද? එහෙම නැත්නම් අර ඔබතුමා ඒ කියපු පරණ ආර්ථික මොඩලෙම අපි try කරනවද කියන එක තමයි තියෙන්නේ. දැන් තමුන්නාංශේ මම කිව්වා බංගලාදේශයට යනවා අඩු ලේබරක හින්දා කියලා. ඒතර සිංගප්පූරුව ලංකාවට එන්නේ මොකද? අඩු ලේබරකට මිනිස්සු අරගෙන ඇවිල්ලා මේ වැඩ කරන්න. හරිද? ඒක තමයි. ඒකට තමයි අපි විරුද්ධ. ඒකට තමයි අපි විරුද්ධ. මට පොඩි අවස්ථාවක් දෙන්න. මට පොඩි අවස්ථාවක් දෙන්න. අහන්නකෝ දැන් ඔබතුමා. ඒකට තමයි අපි විරුද්ධ. ඔබතුමා කිසුමේ කියන්නේ එකංගයක් නේ. එතකොට මේ කිසුම අරහා මේකේ පරම සේවා සැපයි කියන්නේ. සේවා සැපයීම කිව්වම අහන්නකෝ දැන් තමුන්නාසලා බොහොම අගේට පැහැදිලි අපි අහුවා. ඔබතුමා දැන් මේ අහන්න පහයි අවශ්‍ය. එක 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 උත්තරයයි දුන්නේ. හරිද? එක උත්තරයයි දුන්නේ. මට ඔබතුමාගේ තර්කය අපි දෙමු මේකට අවස්ථාව. ඔබතුමා තර්කය කරනවා නගන ඔබතුමා තර්කය කරනවා ලෝකයේ සේවා සම්මේලන වල ලංකාවේ සිංගප්පූර කරන්නේ ඒක තමයි. අපි 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 දැන් පැහැදිලි අපි දෙමු. ඔබතුමාත් එක ප්‍රශ්නයක් නැහැ. අවස්ථාව දෙමු. එතුමන් දෙමු. මේ සිංගප්පූර් කාර්යය ආවට අපි තමයි තීරණය කරන්නේ අපේ ශ්‍රමය කීයද කියලා. ඔබතුමා තීරණය. ඒකෝඩ ඒ ආයෝජකයන් එනවද නොඑනවද කියලා තීරණය වෙන්නේ ඔවුන්. මොකද අපි කිව්වොත් එහෙම අඩු ශ්‍රමිකයන් හැටියට අපි මේ සේවය දෙන්නේ නැත්තම් ඒක ඔවුන්ගේ වැඩක්. හරි ලංකාවට එන්නේ. මම අහන්නේ නෑ මම මොන පිස්සුවද කියන්නේ. මන්ත්‍රීතුමා බංගලාදේශයට යන්නේ නේපාලයට යන්නේ ඒව ගිවිසුම් හරහා නෙමෙයි. දැන් ලංකාවට උනත් හරි අපිට මේ සිංගප්පූරුවත් එක්ක ගිවිසුම් නැති උනත් ආයෝජකයන් එනවා. ආයෝජකයන් මේ ගිවිසුම් ගන්න ඕනේ නැහැ ආයෝජකයන් එන්න. කවුරු හරි මේ රටට ආයෝජනය කරන්න කම්පල ඕනේ කියලා දෙන්න පුළුවන්. ආයෝජකයන් එන්න වෙනම තමයි. මේ ගරුවමතුමා මොන පිස්සුවකටද අඩු ලේබර් අඩු පඩියක් ගන්න දැන් ඔබතුමා කිව්වේ මෙහෙ ලේබර් කෝස්ට් අඩු නිසා අඩු පඩියක් ගන්න සිංගප්පූරුවෙන් පිටරටවල් වලින් ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා අඩු පඩියකට වැඩ කරන්න අපි කියන දේ තේරෙන්නේ අන්න ඒක තමයි අපි තේරුම් ගන්න ඉන්දියන් ලේබර් එක සිංගප්පූරුවට දෙමු අවස්ථාව සිංගප්පූරුවට මෙහෙන් ගේන්න හදන්නේ අපි මෙතුමට දෙන්න මේක ඕක තේරෙන්නේ නැහැ දැන් එතකොට අද මේ ලෝකයේ තියෙන දියුණු රටවල් නව සීලන්තය ඒ වගේම අනිකුත් දකුණු කොරියාව ඉන්දියාව චීනය ඒ ඕස්ට්‍රේලියාව ජපානය වගේ රටවල් පව ඇමරිකන් මේ ඇමරිකාව පව අද මේ සිංගප්පූරුවත් එක්ක ඒ වෙළඳ ගිවිසුම් වලට ගිහිල්ලා තියෙනවා අහගන්න එතකොට ඒ වෙළඳ දැන් ඒකයි තමයි අපි කියන්නේ දැන් අපි කියනවානේ පැහැදිලිව අපි කියන ඔබතුමාලා කියන විදිහට මේ වෙළඳ ගිවිසුම් 100%ක් අපිට සමහර විට 100%ක් අපිට වාසි නොවෙන්න පුළුවන් නමුත් මිතුමා කිව්වා වගේම අපි අපිට වාසි වෙන දේවලුත් තියෙනවා අපිට අවාසි වෙන දේවලුත් තියෙනවා අපි ගිවිසුමක් ගන්නකොටද ඔබතුමා කාත් එක්ක හරි ගිහිල්ලා බිස්නස් ඇග්‍රීමෙන්ට් එකක් ගන්නකොට ඒ agreement ගහන එක්කන ඔක්කොම ඔයා කියන විදිහට එකඟ වෙන්නේ නැහැනේ ඔක්කොම ඔයාගේ දේවල් වලට එකඟ වෙනවා නම් agreement එකක් ඕනේ නැහැනේ ඔයාට වාසි වෙන ඒවාක් තියෙනවා අවාසි වෙන ඒවාක් තියෙනවා ඒක ලෝකේ තියෙන ඕනම කිවිසුමක තියෙන දෙයක් මේ සිංගප්පූරු කිවිසුම විතරක් නෙමෙයි අපි අස්සම් කරපු ලෝකේ තියෙන ඕනම තරම කිවිසුම් වල අපිට වාසි වලක් තියෙනවා අස්සම් කරේ ඇයි කිසි කෙනෙක් දන්නේ නැහැනේ කිවිසුම් අස්සම් කරලා නේ මේ කියන්නේ ඔබතුමාලාගේ නායිකාව බණ්ඩාරනායක මැතිණිය අස්සම් කරපු සිනමා ශාස්ත්‍රීය කිවිසුමෙත් තියෙන වාසි දේවලු අවාසි දේවලු ඒකින්ද හැමදේම අපිට ඕන විදිහට වෙන්නේ නැහැ අපිට ඕන විදිහට හැමදේම වෙනවා නම් ඉතින් අපිට මේ ගිවිසුම් ඕනේ නැහනේ හැමදේම අපිට ඕන විදිහට කරගන්න පුළුවන්නේ ඒ හින්දා තේරුම් ගන්නකො දැන් අනිත් එක තමයි චතුරද මේගොල්ලෝ ගෙනාවා අද කියන්නේ වෙන දෙයක් අපි දෙමු අවස්ථාව කාලය අවසන් ඒක තමයි දැන් මේගොල්ලෝ අපිට මෙතුමාට අවස්ථාව දෙන්න මම අදහස කියනවා මම අහන් ඉඳියානේ එමෙතුමා හරි මම මොකුත් බාධා කරේ නැහැ දැන් මගේ අදහස් ටික කියන්න දෙන්නකෝ දැන් ඊළඟට මෙතුමන්ලා ගෙනාවා දැන් අපි කිව්ව දේ තමයි මුලින්දම්ම මේ ගිවිසුම් ගහනකොට වාසි වෙන්න පුළුවන් අවාසි වෙන්න පුළුවන් සමහරව අපිට වාසිත් තියෙනවා අපිට අවාසිත් තියෙනවා ඒ ගැන අපිට ගැටලුවක් නැහැ ඉතින් අපි බලනවා පුළුවන් තරම් අපේ රටට වාසි වෙන විදිහට මේ ගිවිසුම අපි ගහගන්න ඒක තමයි අපේ උත්සාහය සිංගප්පූරුව උත්සාහය කරයි ඒගොල්ලන්ට වාසි වෙන දෙයක් ඒගොල්ලෝ ගන්න එතකොට ඒ දිනුවා නැහැ අනිත් දේ තමයි චතුරද මේගොල්ලෝ කිව්වා මේ වෘත්තිකයන් විරුද්ධයි කියලා කවුද වෘත්තිකයන් මේ ජේඑම් එක කවුද පාදනිය පාදනිය කාත් එක්කද ඉන්නේ පාදනිය කියන්නේ මේගොල්ලන්ගේ හුරතලෙක්
මේගොල්ලන්ගේ හුරතලා. මේ මේගොල්ලෝ කියන විදිහට කහගහන මේගොල්ලෝ කියන විදිහට කතා කරන මේගොල්ලන්ගේ හුරතලා. පාදෙනිය. පාදෙනිය හැමදාම අපිට විරුද්ධයි. පාදෙනිය හැමදාම විරුද්ධයි. ඕගොල්ලෝ සයිතම් එක ගේනකොට පාදෙනිය කතා කරේ නැහැ. පාදෙනිය කටවාගෙන හිටියා. දැන් පාදෙනිය කතා කරා සයිතම් එකට විරුද්ධව. ඒ හින්දා පාදෙනිය කියලා කියන්නේ ඕගොල්ලන්ගේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන එක්කෙනෙක් තමයි පාදෙනිය. එයා ඇවිල්ලා මේ ජේඕම් එක අතේ තියාගෙන එයා බලනවා එයා මහින්ද රාජපක්ෂ බලයෙන් දුන්නේ පාදෙනියට. රාජපක්ෂ බලයෙන් දුන්නේ. ඒක තමයි මේ ඉන්න ජේඕම් මේ වෘත්තීය කියන ඔය වෘත්තීය කියන මැට්ටෙම ඉන්න දොස්තර මහතුරුන්ගේ කල්පනාව මහින්ද රාජපක්ෂ බලයෙන්. ඉංජිනේරුවරු මේකට විරුද්ධ නැහැ. ඒ තමුන්නාන්ස ටික දෙනයි. දන්න ธรรม තමයි. ඒව ටික දෙනයි. වැලිවාද පිටිය සමග කෙටි වෙලාවකින් වැඩසටහන අවසන් කරන වෙන හින්දා අවසන් වෙලාව මම ප්‍රශ්න අහන්න නැතුව ඔබතුමාට රංජිත් සොයිස මහත්තයතුමා. චතුර මේ ගෙවිගෙන යන මෙන්න මේ මාස කීපය මේ සති කීපය මේ දින කීපය ලංකාවට ඉතාම තීරණාත්මක සිදුවීම් සිද්ධ වෙන එක පැත්තකින් රටේ ජාතික ආර්ථිකයේ බෙහෙවින්ම අහිතකර විදිහට බලපාන ශ්‍රී ලංකා සිංගප්පූරු ආර්ථික සහයතා ගිවිසුම අත්සන් දැන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. ඒ වගේම මේ පහුගිය අවස්ථර කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පුතා කැබිනට් පුතෙක් ඉන්නවනේ රාජිත පුතා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක පුතා මේ රණවිරු දිනේට ප්‍රකාශ කරා ඒ පුත්තු ටික ඇවිල්ලා හොඳට වැඩේ කරයි කියලා මොකද්ද මේකේ තියෙන වැරද්ද කියලා පුතා දැන් හොඳට අහගන්නවා මවුත් එක මතක් කරගන්නවා. දැන් මෙන්න මේ දිවයින පත්තරේ උතුරේ කොටි සමරනකොට දකුණේ මේ ආණ්ඩුව සංහිඳියාව කියලා රණවිරු උත්සව කල් දාලා රට නිදහස් කර රණවිරුවන් බරපතල ආකාරයේ හානි පමුණුවලා ඒ යුද්ධ ජයග්‍රහණය සම්පූර්ණ අපහාසයට උපහාසයට ලක් කරලා ජාත්‍යන්තරයේ ඉදිරියේ රට විනාශ කරන මට්ටමක ඇති වෙලා තියෙන මෙවැනි තත්ත්වයක් තුළ මේ ගෙවිගෙන යන දින කීපේ අපිට ඉතාම වැදගත් මේ සති කීපේ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ නටපු නැටමුකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණා, රනිල් මහත්තයා අගමැති වුණා, තව ඇමති මණ්ඩලයක් පත් කරගත්තා, ප්‍රතිපත්ති ප්‍රකාශන ආර්ථික වැඩ හයක් ඉදිරිපත් කෙරුවා, කැබිනට් මණ්ඩලයේ දෙසරියද හතර සැරයක් සංශෝධනය කෙරුවා. රටට වෙච්ච සෙතක් නැහැ මේ අවුරුදු තුන අවසානයේ දුප්පත්කමින් දුගීභාවයෙන් පිරිච්ච හිඟන රටක් නිර්මාණය කරලා තියෙනවා මේ වසර තුනක කාලය තුළ මේ පාලක කණ්ඩායම. ඒ නිසා අද රටේ ජනතාව ඉතාම දරිද්‍රතාවයෙන් පිරිච්ච දුප්පත්කමින් පිරිගිය රටක් නිර්මාණය කරලා තියෙන ඇරෙන වෙන ඊට එහා පැත්තේ කෙරිච්ච කිසිම දෙයක් නැහැ. ඒ වුන් කියනවා ඉදිරි මාස 14 ඇතුළත අපි මේක හරි පීල් එකට දාලා රට ගෙනිනවා. ඉදිරි මාස 14 හරි පීල් එකට දාලා ගෙනින කාලයක් නැහැ. 2019 නොවැම්බර් මාසේ ජනාධිපති වර්ණයට දින නියම කළ යුතු වෙනවා. තව අවුරුද්දක් විතර තියෙනවා. ලබන අවුරුද්දේ මොලේ කවුරු කවුරුත් ජනාධිපති චන්දරේ බහිනවා. රටේ මොකවත් වැඩක් කරෙන්නේ නැහැ. ඒ නිසා අද රටේ හොරකම් වංචාව දූෂණය නැති කරන කියලා බලපත් වුණා. ජනාත්මාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා සහ හිටපු ජනාත්මාගේ ලේකම්වරයා කෝටි දෙකක් සල්ලි අරගෙන සල්ලි වාහනේ යසේ ගණන් කරනකොට අහුණා. දැන් අපිට ප්‍රශ්නේ කියන ඇයි වාහනේ යසේ මේ සල්ලි ගණන් කරුවේ? ඒ දෙන්නට තුච්ච සුළු කොමිෂන් එකක් ලොක්ක දෙන්නෙක් හිටියා එළිය සම්බන්ධෙන්නේ. ඒ දෙන්නට ගාන බෙදලා දෙන්න තමන්ට තියෙන සොච්චන් ගාන සාක්කු විදාගෙන හදලා ඒක අහුණා. දැන් මේක කෝටි 56ක පගාව ගත්ත කළ ඉතිහාසය ලියවෙන්නේ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියෙක් වර්තමාන ආණ්ඩුව යටතේ. ඒ නිසා ඔය මොනවා කිව්වත් ඊට ඉස්සර හිටපු කිසි කෙනෙකුට එවැනි චෝදනා පිටලා රිමාන්ඩ් බන්දරාගාරවලතලා ඒ වගේ මේ රටේ ජනාධිපතිවරයාත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් ඇමතිවරයා හැටියේදී ඕස්ට්‍රේලියාවේ පගාවක් ඉල්ලුවා කියලා IMF එක චෝදනා කරපු තත්ත්වයක් හටතු වෙලා තියෙනවා. මේවා කියනකොට නිකන් හොරෙන් බලනවා මොකද ඇත්ත. ඒක තමයි කතාව. ඒ නිසා ජනාධිපතිවරයාට චෝදනාව ඉල්ලලා තියෙනවා, කාර්යමණ්ඩල ප්‍රධානියා හිරගත වෙලා තියෙනවා, අල්ලසෙන් දූෂණයෙන් වංචාවෙන් පිරිච්ච හොරකමෙන් පිරිච්ච ආණ්ඩුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම රට විනාශ කරලා දා තියෙනවා. රටේ ජනතාව මේ සම්බන්ධ තීන්දුව තුෂාරින්දුරින් මන්ත්‍රීතුමාගේ අවස්ථාව බෙරේ පළුවුත් නැ යහපාලනේ අවස්ථාව තුෂාරින්දුරින් මන්ත්‍රීතුමා රාජේෂ් සොයිසා මන්ත්‍රීමා ටිකක් මේ මෛත්‍රීපාල සිසේන මෛත්‍රීමාට තදින් ගහන්නේ අර මේ ඊයේ පෙරේදා එතුමාත් අර 2020 ෆයිට් එකට එනවා කියලා කිව්වට පස්සේ තමයි මේ ටිකක් ජනාධිපති මෛත්‍රීපාල සිසේන මෛත්‍රීමාට තදින් ගහනවා. ඒක වෙනම කතා කරමු. ඔව් කමන්නේ මන්ත්‍රීමා තදින් ගහන්න. හැබැයි මේ තමුන්නාන්සලාගේ ජනාධිපතිතුමාගේ කාලේ එතුමා අගමැති කාලේ ඉඳලා තමාර සුනාමි සහන සල්ලි මලු ගෙවල් ඇතුලේ මුළු වලින් හම්බ වුනේ ඒ හොරකම් දුරාචාර එතනින් තමයි පටන් ගත්තේ. ඩේසි ආච්චිගේ මැණික් මලු වල ප්‍රශ්න, ඔය සිරිලිය ගිනුමේ ප්‍රශ්න, ඔය වගේ දැවැන්ත මුදල් වංචාවන් මිග්යානා ගනුදෙනු තමුන්නාන්සලාගේ රාජපක්ෂ කොම්පැනි තමයි ඌවා මේ රටට හාහපුරා කියලා ඉස්සල්ලා ඉගැන්වේ.
එතකොට ඔය හොරු ඔඩොක් වේදාගෙන නලවනකොට දැන් මේ උද්‍යංග වීරතුංගලා හොරු ඔඩොක් වේදාගෙන නලෝප යුග එතකොට ෆුඩ් බයිසිකල් වලින් ගියාය දවැන්ත කෝටිපතියන් වෙච්ච හැටි නැව් වල අයිතිකාරයෝ වෙච්ච හැටි දවැන්ත කෝටිපතියන් වෙච්ච හැටි එහෙම තමුන්නාසන තමයි ඒ අත්දැකීම අපේ රටට ඉගෙනුවේ. ඉතින් මට ඒක නැවත නැවත කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි නිරන්තරයෙන්ම යම් සංවර්ධනාත්මක ධනාත්මක චින්තනයකින් අපි යම් කිසි වැඩක් කරන්න හදනකොට තමුන්නාසරයක බොහොම ඊර්ෂ්‍යාවකින් තමයි තමුන්නාසරයක බලන්නේ. අපි විශේෂයෙන් මේ අපි ව්‍යවස්ථාවක් ගේන්න හදනකොට ජාතිය විනාශ කරන්න හදනවා ආගම විනාශ කරන්න හදනවා මෙන්න මහා යකෙක් කෙනවා කියලා තමුන්නාසරය යක්කු බවනවා. එතකොට අපේ වෙනත් රටක් එක්ක බොහොම විවෘත වෙළඳ කිවිසුමකට අපි යන්න යනකොට තමුන්නාසරය ඒකත් මේ වෘත්තීයවේදීන් කලබල කරලා ඉංජිනේරුවන් වෛද්‍යවරුන් විවිධ අය කලබල කරලා තමුන්නාසරයට ආරක්ෂා වෙන්න මහා ජන රැල්ලක් ජනතා පවුරක් නිර්මාණය කරගන්න හදනවා තමුන්නාසරය. ඒ කරන වැඩේ විශාල ගෝරි බිල්ලෙක්මවල. ඉතින් මේ වගේ පටු පරමාර්ථවලට එන්න හදන්න එපා. විශේෂයෙන් දැන් ඔබතුමා කිව්වා මේ රෝතු සේවා එහෙම මම ඇම්බියුලන්ස් එක ඇවිල්ලාලු කියලා. ඉතින් රෝතු සේවාව එනවනම් ගරු මන්තුමා ගරු ඇමතුමා අපිට එන්න ඕන දැන් අපේ ආගම ආවේ බෞද්ධ ආගම ආවේ අපිට ඉන්දියාවෙන් නම්. එතකොට අපේ සංස්කෘතික ලක්ෂණ සංස්කෘතිකාංග නැටුම් එතකොට ජන සංගීතය මේ වගේ විශාල දේවල් අපිට ඉන්දියාවෙන් ආවනම් එතකොට රෝතු සේවා මේ ඇම්බියුලන්ස් එකේ එන්න ඕනෙත් නැහැ ගරු ඇමතුමා. එව්වත් එනවනම් මේට කලින් පැමිණලා තියෙන්න ඕනේ. ඒ නිසා මේ ඇම්බියුලන්ස් එකේ රෝතු සේවා වෙනා වගේ බොරු බිල්ලු මවන්න හදන්න එපා. කුහකකමින් මේ වදිහා බලන්න එපා. රට පිළිබඳව හිතලා සුභවාදීව අපි මේ කරන වැඩවල් වලදී රටේ ජනතාව අවුස්සන ගෝත්‍රවාදී හැඟීම් වලින් තමුන්නාසර කතා කරන්න එපා කියන එක. ගාමිලොකුගේ මන්ත්‍රීතුමා අපි ගෝත්‍රවාදීව කතා කරන්නේ නැහැ. තමුන්නාන්සලා 2015 මැතිවරණයට එනකොට ජනතාවට තමුන්නාන්සලා කරුණු ගණනාවක් ඉදිරිපත් කළා. අද මේ මොහොත වෙනකොට ඒ කරුණු එකක්වත් ඉෂ්ට නොවිච්ච බංගත් තත්ත්වයට පැති තත්ත්වයක් තියෙනවා. තමුන්නාන්සලා මම කිව්වා තෙල් වලට කිව්වේ තෙල් වලට ගන්න බදු බිලියන 4000 අඩු කළා ඒක ලබල දෙනවා කියලා. සංසිදියාව ඇති කරනවා කියලා. අද මොකද වෙලා තියෙන්නේ? මේ රටේ රණවිරුවන්ව බිය දහනමෙන් අනුස්කරණ එකක් නැවැත්තුවා. මම දැක්කා කවුදෝ කියනවා මේ යුද හමුදාව ඒ පෙළපාලට ගිහලා විශාල වියදමක් දරන එක නැවැත්තුවයි කියලා. බොරු කියන්නේ? බොරු මොකටද කියන්නේ? අපි මේක බාධා කරන්න තියෙනවා. අපි මේ වටේ බාධා කරනවා. හමුදා පෙරට්ටුවේ තිබ්බේ නැහැ. දැන් මේ රසියාව අවුරුදු 74ක් ගිහිල්ලා ජර්මනියත් එක්ක යුද්ධ දැනගත්ත පෙරට්ටුව තියෙනවා. අපේ රටේ ඒක තිබ්බේ නෑ. ඉතින් ඒකම අද ගොවියක් බිමට වැටිලා වෘත්තීය සමිතිකාරයා බිමට වැටිලා වැඩ කරන පන්තිය බිමට වැටිලා ව්‍යාපාරිකයා බිමට වැටිලා රටම විනාශ වෙච්ච යුගයකට ඒකට මොකද හොරකම් මහා ඉහළින් යනවා. අග්‍රාමාත්‍යතුමාට චෝදනාව තියෙනවා සෙන්ට්‍රල් බැංකුවේ බැඳුම් කරේ මං කොල්ල කෑවා කියලා. ජනාධිපතිතුමාගේ කාර්යාලයේ කාර්ය සාධකම අතේ සල්ලිත් එක්ක ආවුණා. මේ කවුරුවක්වත් ලංකාවේ රජයේ නිලධාරීන් මුදල් හොරකම් කරනකොට අහුවෙලා නැහැ. මේ පළවෙනි ඉතිහාසයේ පළවෙනි වතාවට අහුවෙලා. ඇල්ලුවේ නැහැ. ඒ හින්දා තමුන්නාසලට සීල් ගාමිණ ගාමිණී සෙන්විරත්න මහත්තයාගේ අධිකරණය කිව්වා මෙතන කිසිම විසුද්ධිකරණයක් වෙලා නැතයි කියලා යැපදුන්නේ. මෙහෙම චෝදනාවක් ගේන්න එපා කියලා. උසාවිය අවවාද කළා ඉනිදාත් කරේ. බොරුවට මඩ ගහන්න එපා මිනිසුන්ට. තමුන්නාසලට පූර්ණ බලය තියෙන යෝනකත් තෝරන්න. අද මේ රටම හාමතට දාලා රට විනාශ කළා සිංගප්පූරුවට මේ රට විකුණන්න යන එකට පත් වෙන තත්ත්වෙට තමුන්නාසලා පත් වෙලා තියෙනවා. එහෙනම් මේ රට පළවා හැරීමේ වැඩපිළිවෙළට ජනතාව ඒක රාසිලා ඉන්නේ කියන එක මම මේ මොහොතේදී කියන්න කැමතියි. ස්තුති ඔබතුමාගේ අවස්ථාව මත. ස්තුති චතුර. පළවෙනිම දේ තමයි මෙතුමා කිව්වා අර රණවිරු සොය සැමරුවේ නැහැයි කියලා.
මම කියන්න ඕනේ එදා ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුව අභියස පාර්ලිමේන්තුව අභියස මේ මගේ ළඟ බාධා කරනවා මේ මගේ ළඟ තියෙනවා මෙතන මේ පත්‍රේ මම වෙන එකක් ගෙනාවේ නමුත් මෙතන තියෙනවා මේ ලංකාදීප පත්‍රේ මේ ජනාධිපතිතුමා මේ රණවීර සමර අමුදාපරට්ටුව ඒක සමරනවා අමුදාපරට්ටුව එතකොට දැන් මෙතුමන්ලා හැමදාම බලාපොරොත්තු වෙන දේවල් මෙතුමන්ලාගේ කටේ තියෙන හැමදාම මේ කොටි බීතිකාවක් මවලා මේ රටේ නැවත කොටි ඉපදෙනවා කොටි නැගිටිනවා ඒවා මවලා මේ දකුණේ ඉන්න බෞතර සිංහල ජනතාව බය කරලා ඔවුන් ගෑස් නිලංකාර කරලා නැවත බලයට එන්න පුළුවන් ද න්‍යාය තමයි ඔය යන්නේ. ඕක හැමදාම කරනවා බිල්ලෝ මවන එක. ද විග්නේශ්වරන්ගේ බාප්පලා තමයි මේගොල්ලෝ. විග්නේශ්වරන් ඒ පැත්තේ එකක් කියනවා මේගොල්ලෝ මේ පැත්තේ එකක් කියනවා. මේ දෙගොල්ලෝ කවදාහක්වත් මේ රටේ දෙමළ සිංහල මුස්ලිම් මිනිස්සු එකට ජීවත් වෙන්න අකමැතිම කට්ටිය තමයි මේගොල්ලෝ. මොකද විග්නේශ්වරන්ටත් ඕනේ එහෙ දෙමළ මිනිස්සුන්ව අපෙන් වෙන් කරන්න. මේගොල්ලන්ටත් ඕනේ සිංහල ජනතාවයි මුස්ලිම් ජනතාවයි මේ දෙමළ ජනතාවගෙන් වෙන් කරන්න. ඉතින් මේ බිල්ලෝ මවනවා. දැන් විග්නේශ්වර මම එක තමයි කිව්වේ විග්නේශ්වරන්ගේ බාප්පලා මේගොල්ලෝ. ඊළඟට තමයි තවදුර කියන්න ඕනේ දැන් මේගොල්ලෝ ආර්ථිකය ගැන කිව්වා. මම කියන්න ඕනේ 2014 මේගොල්ලෝ අපි මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් මේගොල්ලෝ බිලියන 190ක් වෙන් කරා 2014. අපි 2015 බිලියන 225ක් වෙන් කරා. 2016 බිලියන 238ක් වෙන් කරා. 2017 257ක් වෙන් කරා. මේ රටේ සෞඛ්‍ය වෙනුවෙන් මේගොල්ලෝ 2014 වෙන් කරේ බාධා කරන්න එපා බාධා කරන්න එපා. කියන්න කොහෙද බාධා කරන්න එපා. බිලියන 138යි මේගොල්ලෝ 2014 සෞඛ්‍ය වෙනුවෙන් වෙන් කරේ. ඊළඟට 2015 අපි 178ක් බිලියන වෙන් කරා සෞඛ්‍ය වෙනුවෙන්. 2016 186ක් වෙන් කරා. 2017 197ක් වෙන් කරා. බාධා කරන්න එපා කාලය අඩුයි. නිවාස අපි හැදීම වෙනුවෙන් මේගොල්ලෝ වෙන් කරේ බිලියන 238යි 2014 අපි 259ක් වෙන් කරා 2016 274ක් වෙන් කරා ඊළඟට තතුර අපි මේ රටේ ඉතිහාසයෙන් පස්සේ වැඩිම ණය ප්‍රමාණය ගෙවන්නේ අපි මේ අවුරුද්දේ ඇමරිකානු ඩොලර් 2485ක් අපි ගෙවන්න ඕනේ එතකොට ඒ බිලියන 2485 පහෙන් 1889ක් ඇමරිකානු ඩොලර් ඒ ගෙවන්නේ 2015 රාජපක්ෂලා ගත්ත ණය අපි මේ ගෙවන්නේ අපිට අපි ගත්ත ණය අපිට ගෙවන්න වෙලා තියෙන්නේ 1056 ඇමරිකන් ඩොලර්. ඒ කියන්නේ ඊළඟට මේගොල්ලන්ට මතක් කරලා දෙන්න ඕනේ 1990 මේ රටේ දළදේශීය නිෂ්පාදනයෙන් අපේ අපනයන ආදායම 130ක් තිබුණා. මේගොල්ලෝ බලයට ආවිල්ලා 2014 වෙනකොට සම්පූර්ණයෙන්ම අපහසු නැති කරලා 112 චතුර එදා තිබුණේ දළදේශීය නිෂ්පාදනයේ. එහෙනම් අපි එක පණිවිඩයක් දෙන්න කැමති මේ රට අපි ආරක්ෂා කරගෙන මේ රටේ ආර්ථිකය ගොඩනගන්න නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අල්ලස දූෂණ ඒ සියලු දේවල් වළක්වමින් අද මේ රට නිදහස ඉස්සරහට යනවා. ඒ හින්දා නැවත මේ රට ආපසු හරවන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්න එපයි කියන එක තමයි අපි ජනතාවට දෙන පණිවිඩය. මේ වාද පිටිය අවසානයේ සම්ප්‍රාප්ත කරන මොහොතේ මුණම් බේමුණු ස්තුතිවන්ත වෙන ඔබතුමාලා සියලු දෙනාට මද පැමිණියට අපිත් එක්ක සම්බන්ධ වුණා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකබද විපක්ෂයේ පාර්ශ්වය නියෝජනය කරමින් රත්න ප්‍රදේශික පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිස මන්ත්‍රීතුමා ස්තුති ඔබට. ඒ වගේම අපිත් එක්ක එකතු වුණාද කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ඒකබද විපක්ෂයේ නියෝජනය කරමින් පැමිණියා ගාමිණී ලකුගේ මන්ත්‍රීතුමා ඔබටත් බෙහෙම්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වුණා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ මුජිබ රහමාන් මන්ත්‍රීතුමා බෙහෙම්ම ස්තුති ඔබටත්. ඒකම කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරිඳුන අමරසේන මන්ත්‍රීතුමා සමාදන ඔබටත් බෙහෙම්ම ස්තුති. අද පිටිය අවසන් කරන්නේ හෙට යලිත් අපි හමු වෙන බලාපොරොත්තු වෙන රාත්‍රී අලුත් පාර්ලිමේන්තුවේ.